Wagim. I didn't know Wagim. ඒ වගේම නේද? ඒ වගේම අපි හැමෝම දැන් දන්නවා මම කතාවක් මතක් කරන කමන්නේ අයිය තුට්ටක් අයිය මේ දෙන්නේ නැහැ කියන්නේ දැන් කට්ටු බිල්ඩින් ගහලා මම මේ හොරා කාලා කියලා කියන්නේ අයිය. නේ? උඩු විකුණන්නේ. ඒකනේ. උඩු විකුණන්නේ. ඒ නිසා නම නවත් ගන්න නෑ අපි ඒවලා. මම ඉවරලා ඉන්න අපි ගිහින් කතා කරමු නේ. නැත්නම් මරත් ඔකර එකතු කරන්න හිතනොත් එහෙම කතාව ගන්න වෙන්නේ නැහැ. The news reporter. දැන් මේ පළාත් පාලන ඡන්දය ඇවිල්ලා තව මැතිවරණ තියෙන දින 30යි 32ක් 33ක් වගේ උපරිම පෙබරවාරි මාසේ 28යි මාර්තු මාසේ දවස් 6යි එතකොට 6 වෙනිදා වෙනකොට ඉවර වෙනවා ප්‍රචාරක වැඩ. දැන් ඔයගොල්ලෝ මේ ගම්වල ජීවත් වෙන මේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ අපිත් මේ ඡන්දෙ යනකොට අපේ ස්වාමීන් වහන්සේ ඉතින් බලනවා මේ අනිත් අය ඡන්දෙ කරන්නේ නැහැ වගේ නේද? දැන් මෙහෙම ගමේ රැස්සෙන් තිබුණාද? එන්න කිව්වට යන්නේ නැහැ කියලා සමහර අය කියනවා. එහෙමත් වෙන්න ඇති. එන්න කියන්නේ එන්නත් බෑනේ ඒගොල්ලන්. නමුත් අඩුම ගානේ කාර්යාල දානවා නේද? සාකච්ඡා කරනවා. වාහනවත් අඩුම ගානේ දාලා දුවනවා. ඉතින් අපි මේ යනකොට එහෙම ඒවා පේන්නේ නැහැ. එතන අපි විතරක් දුවනවා වගේ කියලාත් අපිට දැනෙනවා. ඒ නිසා මැතිවරණය ඇවිල්ලා මැතිවරණට දින නියම වෙලා මැතිවරණයක් තරගයක් තියෙන වෙලාවක දැන් මේ තරගේ කවුරුත් නැහැ අපි විතරක් යනවා කියලා අපිට දැනෙනවා. ඒ වගේම ප්‍රවෘත්ති බැලුවාම පේනවා නිකන් ඡන්දේ නැහැ වගේ නේද? දැන් මේ මෙතෙන් දෙනකොටත් කතා කරා මේ එංගලන්තෙන් අපේ හිතවතේ ඉතින් හිතනවා මේ අර ඡන්ද පත්‍රිකා අච්චු ගහන දාපෙකින් දැන් හරියට වැඩේ ඉවරයිද? එතකොට ඡන්දේ තියන්නම වෙයිද මේක ආපහු නවත්තයිද කියලාත් අහනවා. කියන්නේ මිනිස්සුන්ට සැකයකුත් වගේ තියෙනවා නේ? තියෙනද එහෙම එකක්? ඔයගොල්ලන්ට තියෙනවද එහෙම එකක්? දැන් ඡන්දේ තියන්නේ නැති වෙයි වගේ කියන. දැන් ඇත්තට එහෙම එකක් හිතෙන්නේ? ඈ? ඈ? ආණ්ඩුව ගේම් ගහනකොට හිතෙනවා මම මොකක් හරි ගුස්තියක් අල්ලන්න යන්නේ කියලා නේ? දැන් එහෙම ගුස්තිය අල්ලලා ඡන්දේ කල් දාන්න හදන්නේ ඇයි කියලා හිතනවද? ආ. දැන් ඒගොල්ලන්ට මට හිතෙන්නේ වැඩේ පේන්න පටන් අරන් තියෙන්නේ. සුදු කොඩියක් පේනවද නේ? සුදු කොඩි පේනවද? ජම්පර් පේනවද දන්නේ නැහැ නේද? ඈ ජම්පර් පේනවත් දන්නේ නැහනේ. ඒ නිසා මේ මැතිවරණය පිළිබඳවත් පොඩ්ඩක් අපි කතා කරගමු. දැන් මේ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් මෙතන ඉන්න අපේ අපේක්ෂක කණ්ඩායම මේ සියලු දෙනා මේ මැතිවරණය ඉදිරිපත් වෙන්නේ ඊළඟට එන ආණ්ඩුවේ නේද? ඒ ආණ්ඩුව ආවට පස්සේ තව තව බිස්නස් කරන්න, කොන්ත්‍රාත් කරන්න, ජාවාරම් කරන්න මොනවාට හරි නෙමෙයි. මේ අයට පඩියක් නැහැ. එහෙමයි. මේ හැමෝම එකඟ වෙලා ඉන්නේ. එතන අපි ඒ අපි හැමෝමයි මෙතෙන්ට එන්නේ. පඩි ගන්න පුළුවන් කාලෙක පඩි ගමු. දැන් රටක මිනිස්සු අමාරු වෙටලා ඉන්නේ. රටක් අමාරු වටලා තියෙනවා. ඒ නිසා අමාරු වෙටිච්ච රටේ මිනිස්සු ගොඩ එන්න හදද්දී ඒ මිනිස්සුත් එක්ක වැඩියෙන්ම කැපකිරීම කරන්න ඕන දේශපාලඥයා. වැඩියෙන්ම ජනතාවට ආදර්ශය සපයන්න ඕන දේශපාලඥයා. ඒ නිසා අපි ඒ සියලු දෙනා එක්ක එකට එකතු වෙලා අපි මේ උත්සාහ කරන්නේ මේලඹෙන පළාත් පාලන මැතිවරණය අපේ රටේ දේශපාලන ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් එකතු කරන මැතිවරණයක් බවට පත් කරන්න. ඒ නිසා ඔයගොල්ලෝ දන්නවා දැන් ඒක එහෙම එකක් බවට පත් වෙමින් ඉන්නේ කියලා. ඒ මොකද අපිට තියෙනවා මේකේ වැඩ කීපයක් කරන්න. මේක ගමේ ඡන්දෙ නෙමෙයි ඈ. කට්ටිය ඇවිල්ලා කියනවා නේද? සමහරු පෝස්ට් දානවා මේ Facebook වල එහෙම. පෝස්ට් එක දානවා මේක ගමේ ඡන්දෙ. ගමේ කාට දෙන්න නේද? දැන් බුදුම වැඩේ ප්‍රෙස් කොන්ෆරන්ස් තියදී කියනවා රැල්ලට අහු වෙන්න එපා. නේද? ගමේ කෙනාට දෙන්න හොඳම කෙනා තෝරගන්න ගමේ ඉන්න. එහෙම කියනවා. දැන් තෝරන්නේ කොහොමද කියලා මට හිතුණා රවී කිව්වම 14ක් දුන්නා නේද? ඔව්. ඈ? තෝරන්න හම්බෙන්නේ මාර වැඩන්නේ. රලකුණා වෙච්චර දැම්මයි කියලා මම කල්පනා කළා. ඒ කියන්නේ ගුණසිරේර මේ වගේ දන්නේ. ඒ නිසා ගමේ කෙනාට දෙන්න කියකිය දෙන්න කියකිය මේ හදන කතිකාවක් තියෙනවා. ඒ වගේම ඒ වගේම ඒ වගේම නේද? ඒ වගේම අපි හැමෝම දැන් දන්නවා මම කතාවක් මතක් කරන කමන්නේ අයිය තුට්ටක් අයිය මේ දෙන්නේ නැහැ කියන්නේ දැන් කට්ටු බිල්ඩින් ගහලා මම මේ හොරා කාලා කියලා කියන්නේ අයිය. නේ? උඩු විකුණන්නේ. ඒකනේ. ඒ නිසා නම නවත් ගන්න නෑ අපි ඒවලා. මම ඉවරලා ඉන්න අපි ගිහින් කතා කරමු නේ. නැත්නම් මරත් ඔකර එකතු කරන්න හිතනොත් එහෙම කතාව ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපි දැන් මේ මැතිවරණය අපේ රටට වැදගත් වෙන කරුණු කාරණා ටිකක් තියෙනවා.
ඒ මොකද මතකද 2022 අවුරුද්දේ ඉවර කරන්න බැරි වෙච්ච වැඩක් තියෙනවා 2022 අවසන් කරන්න බැරි වෙච්ච වැඩක් තියෙනවා අපිට ඒ වැඩේ මේක ඉවර කරන්න ඕන නිසා මේක මහ මැතිවරණයකටත් එහා ගිය දේශපාලන පරිවර්තනයක් එයිසා ඒක එවැනි පරිවර්තනයක කොටස්කාර වෙන්න එවැනි පරිවර්තනයක දායකත්වයේ මැදිහත් වීම කරන්න ලැබීමම අපි හිතනවා යම් ප්‍රමාණයක ඕගොල්ලෝ අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන් අනාගතයේ දවසක. දැන් අර අරගලයේදී බොහෝ තැන්වල අපිට හම්බ වෙනවා. සමහර අය අපිට අවංකව කියනවා. සහෝදරයා අපිට අරගලයට එන්න බැරි වුණා. හැබැයි අපි ඒ අරගලෙත් එක්ක හදවතින් හිටියා. අපිට ගෝල් බේස් යන්න බැරි වුණා. අපිට උද්ඝෝෂණ වලට එන්න බැරි වුණා. අපිට පාරක පෙළපාලියක යන්න බැරි වුණා. හැබැයි අපි අරගලෙත් එක්ක සතුටින් අපි අරගලෙත් එක්ක හදවතින් හිටියා. ඒ නිසා අපි සතුටු වෙනවා. සමහර විදියේ නැතිවත් කියන අපි අරගලෙම හිටියා කියලා කියන්නේ නැහැ අයියේ. ඒ කියන්නේ ජයග්‍රහණේ කොටස් කරුව වෙන්න. හැමෝම ජයග්‍රහණ වල කැමති. හැබැයි ඒ අරගලය කියලා කියන්නේ ඓතිහාසික අරගලයක්. ලෝක ඉතිහාසෙ දෙක තුනේ අරගලයක්. පාලකයා තමන් පත් කරපු ජනතාව විසින් මෙලවපු අරගලයක්. ඒ නිසා අපි ඉස්සරහ තියෙන්නේ දැන් ඒ අරගලය අවසන් කරන්න බැරි වෙච්ච ඉතුරු ටික ඉවර කරන වැඩි. දැන් ඔයගොල්ලෝ කවුරු හරි ඉතින් ඉතියද ගෝඨා බෙරෙව්වට පස්සේ රණවීර ජනාධිපතිගේ ඈ 2019 මහ ජනාධිපතිවරණ වෙලාවේ රනිල්ලා මෛත්‍රීලා පරද්දන්න තමයි ගෝඨා බෙර ඡන්දෙ දුන්නේ නේද රනිල්ලා මෛත්‍රීලා සජිත්ලා පරද්දන්න තමයි ගෝඨා බෙර ඡන්දෙ දුන්නේ 69 ලක්ෂයක් දුන්න මිනිස්සු ඈ අපේ කිවි කොහමද අය මොකුත් නැහැ බලන්න දෙයක් නැහැ මිනිහ ඇවිල්ලා වැඩේ ගොඩ දායි කිව්වා දාපු දෙමිල්ල කියන්නේ නේද බත් මුට්ටියත් එක්කම නැති කරා අය මොකුත් ඉතුරු කරේ නැහැ ඒ නිසා තමයි මිනිස්සුන්ට දැනුනේ කලුවරේ තිබ්බා ඈ ගෑස් නැතුව බෝලින් වල හිටියා තෙල් නැතුව බෝලින් වල හිටියා රටේ මිනිස්සුන්ට බැරිද ඒ නිසා රයිට් 22 ඉවර කරන්න බැරි වෙච්ච වැඩක් තියෙනවා ඉවර කරන්න සුද්ධ කරන්න තැනක් තියෙනවා පාර්ලිමේන්තු ඒ නිසා මේ මැතිවරණයෙන් කොහොමද පාර්ලිමේන්තුව සුද්ධ වෙන්නේ කියලා ඇහුවොත් පුළුවන් මේ මැතිවරණයෙන් කොහොමද රනිල් එළවන්නේ කියලා ඇහුවොත් පුළුවන් ඒ නිසා රටේ ජනතාව 2022 අරගලයේදී අපේක්ෂා කරපු අවසන් කරගන්න බැරි වෙච්ච වැඩ ටික කරන්න පුළුවන් මේමයි කරන්නේ. දැන් ඒගොල්ලෝ මේ ඔක්කොම කරන්නේ ඒගොල්ලන්ට ජනමරම තියනවා කියලා. නේද? රනිල් කියනවා මාව ජනමරමකින් තෝරගත්තේ පාර්ලිමේන්තුවේ ජනමරම තියනවා ඒ පාර්ලිමේන්තුවේ මාව තෝරගත්තේ ඒ නිසා මට ජනමරමක් තියෙනවා. මන්ත්‍රීකම හම්බෙලා අවුරුද්දක් පාර්ලිමේන්තුවෙන් වෙන්න බැරුණා බෙදා ගන්න බැරුව. එහෙව් රනිල් තමයි දැන් කියන්නේ. එදා රනිල් එලවන්න ඡන්ද දීපු රනිල් පරද්දන්න ඡන්ද දීපු ජනතාවගේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තු ගිය පොහොට්ටුවේ මන්ත්‍රීවරු හැරිසන්ලට චන්ද්‍රාලට අවුරුදු 30ක් තිස්සේ රනිල්ව ජනාධිපති පුත්‍රේ වාඩි කරන්න බැරි වුණා. හැබැයි චන්ද්‍රසේනලා නන්දසේනලා නේද? සේමසිංහල එකතු වෙලා පැය 48න් රනිල් ජනාධිපති පුත්‍රේ වාඩි කරා. පැය 48. ඒ වාඩි කරපු රනිල් දැන් ඒ වාඩි කරපු අය රැකගෙන පොරොත් ආරක්ෂා කරගෙන ඒගොල්ලොත් එක්ක බෙදා හදාගෙන කකා බිබී ජනතාවට බදු ගහනවා. ගාස්තු වැඩි කරනවා. දඩ වැඩි කරනවා පොලිවි වැඩි කරනවා ජීවත් වෙන්න බැරි කරනවා දවස ගානේ අපේ ජීවිත කඩා වැටෙනවා ඒ නිසා මේ මේ මැතිවරණය කියලා කියන්නේ රනිල්ලට රාජපක්ෂලාට කොලේක ලියලා පෙන්නන්න ඕනේ මෙන්න ඔයගොල්ලන්ට ජනවරම නැහැ කියලා ලක්ෂ 45ක් මිනිස්සු ගෝඨා බේරවන්න බැස්සා කියලා කිව්වොත් පිළිගන්නවද මේගොල්ලෝ පිළිගන්නේ නැහැ ඇයි ඒගොල්ලෝ නිකන් කියනවා නෑ නෑ පොඩි පොඩි ගනම් බැස්ස එහෙම පුළුවන් ද මිනිස්සු එලවන්න ඉතින් එලෙව්වේ එලෙව්වේ එනිසා දැන් ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ මෙන්න ඔයගොල්ලන්ට ජනවරමක් නැහැ කියලා. ඒ පෙන්වන්න නම් මාර්තු මාසේ 9 වෙනිදා උදේ ඡන්ද දානවා. හවස් වෙනකොට ඡන්ද පොලේ ඡන්ද ටික ගයිනවා. 10 වෙනිදා එළි වෙනකොට මුළු රටේම ඡන්ද ටික එකතු කරලා කියනවා මෙන්න ඡන්ද ප්‍රතිඵලය කියලා. ඒ නිසා මේකට පෙර විවිධ දේශපාලන පක්ෂවල ඡන්ද දීලා බලාපොරොත්තු සිහින විඳවැටිච්ච මේ රටේ සමස්තයක් ජනතාව මේ රටේ වෘත්තිකයෝ මේ රටේ කලාකරුවෝ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තුළ ආගමික නායකයෙක් ඒ වගේම ගොවි ජනතාව වැඩ කරන ජනතාව ව්‍යාපාරික ප්‍රජාව වෘත්තිකය සියලු දෙනා මේවර එකතු වෙලා ඉන්නවා ඒ 22 සුද්ධ කරන්න බැරි වෙච්ච තැන් ටික සුද්ධ කරලා 2023 මේ රට සැබෑ ලෙස බොරුන්ගෙන් දූෂිතයන්ගෙන් වංචාකාරයන්ගෙන් නිදහස් කරලා සැබෑ 75 වෙනි නිදහස වෙනුවට සැබෑ නිදහස් සමරන්න මාර්තු මාසේ 9 වෙනිදා ජාතික ජනබල වේගයේ
මාලිමාවට කතිරෙ ගහලා ඓතිහාසික ජයග්‍රහණයක් ගන්න. එනිසා මේ අම්මා තාත්තා සහෝදර සහෝදරයන් අපි කියන්නේ. එනිසා මේ ජයග්‍රහණය කියන්නේ අන්න 9 වෙනිදා උදේ 10 වෙනිදා උදේ ගන්නට පස්සේ අපි කියනවා රනිල්ලට රාජපක්ෂලට මෙන්න ප්‍රතිඵලය. දැන් ඕගොල්ලන්ට බලය නැහැ. වහාම විසිරවන්න පාර්ලිමේන්තුව. එතකොට කට්ටි පයින්න බෑ. එතකොට කියන්න බෑ. එතකොට කියන්න බෑ. දැන් එහෙම බෑ. අපිට දැනන දැනමරමක් ඒවා කියන්න බෑ. නිසා අපි මේ පාර්ලිමේන්තුව විසිරවනකම් බලපෑම් කරමින් පාර්ලිමේන්තුව විසිරවීම සඳහා අවශ්‍ය බලපෑම් අපි කරමු. නිසා මේ බලපෑමෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳව ගන්නවා. ඒ කැඳවන පාර්ලිමේන්තු මැතිවරණය ඒ මැතිවරණයත් එක්ක අන්න එනවා පාර්ලිමේන්තු සල ආණ්ඩුවක් හදන අවස්ථාව. ඊට පස්සේ අපෙන් සමාරුව ආනවා. එහෙනම් පාර්ලිමේන්තු සල පස්සේ රනිල් එක්කනේ ආණ්ඩුවක් කරන්නේ. නේ? ඔය සජිබේ කට්ටියත් කියනවා. ඊයේ පෙරේදා මරා ගන්න හැදුවා රජිත් මාන්නප්පරම ගම්පා දිස්ත්‍රික්කේ mantri ඇවිල්ලා. නෑ අපි රනිල් අයින් කරන්නේ නෑලු. අපි රනිල් එක්ක ආණ්ඩුව කරනවලු. ඒගොල්ලෝ කොහොමද දැම්ම ඉඳන් එකට තමයි ආණ්ඩු කරන්නේ. පොහොට්ටුව UN එක සජිබේ එකට ආණ්ඩු කරන්නේ. මේ පහුගේ ප්‍රාදේශ සභා ඡන්දවලදී එකට ඡන්ද දුන්නේ පාර්ලිමේන්තුවේදී එකට 50 වලට ඒගොල්ලෝ ඡන්ද දෙන්නේ ඒ නිසා දැන් කියනවා අයින් කරන්න නෑලු නෑ අපි කියනවා අයින් කරනවා කොහොමද අයින් කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව අපි හදනවා ආණ්ඩුව හැදුවට පස්සේ අපි රනිල්ට කියනවා දැන් ඔයා පත් කරව පාර්ලිමේන්තුවත් නෑ ඔයාට ජනවරමකුත් නෑ වහාම අයින් වෙන්න ඒ අයින් වෙන්න කිව්වට පස්සේ අන්න රනිල් අයින් වෙන්න ඕන අයින් උනේ නැත්තම් අයින් උනේ නැත්තම් අපි රනිල්ව කණෙන් අල්ලලා එළියට දානවා පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරලා අයින් කරමු. ඒ නිසා මේක පාර්ලිමේන්තු මැතිවරණයක් ජනාධිපතිවරණයක් ඒ ඔක්කොම එකතු කරපු මහා දැවැන්ත ජනවරමක්. ඒ නිසා මේක ගමේ ඡන්ද නෙමෙයි. මේක ප්‍රාදේශ සභා ඡන්ද නෙමෙයි. මේක ගුණසිරි අයියලා අපේ රවීලා මේ ප්‍රාදේශ සභා වල තෝරන ඡන්ද නෙමෙයි. මේක රටක් වෙනස් කරන ඡන්දයක්. ඒ නිසා ඒකට තියෙන වටිනාකම. ඒකට තියෙන බලය. ඒසා ක්‍රමයක් වෙනස් කරන්න බලයක් එකතු කරන වෙලාවක් මේ ඡන්දය. ඒ හින්දා තමයි මේගොල්ලෝ දැන් හොරගල් අහුලන්නේ. දැන් මේගොල්ලෝ උපරිම ට්‍රයි එකක් දෙනවා. මැතිවරණ කොමිසම රනිල් රාජපක්ෂලාට අන්තිම මොහොත වෙනකන් දුන්න chance එක. සාමාන්‍ය මේ මැතිවරණේ තිබ්බේ නැත්තම් මේ මැතිවරණේ තිබ්බේ නැත්තම් 50 සම්මත කරනවත් නොකළොත් ප්‍රාදේශ සභාව හොසු වෙනවා. 50 90 මාර්තු 20 වෙනිදා වෙනකොට ප්‍රාදේශ සභා පිළිගුවේ නැත්නම් ප්‍රාදේශ සභා අහෝසි රනිල් මේක අහෝසි කරන්න රාජපක්ෂරත් එක්ක එකතු වෙලා ඡන්දේ කල් දාන්න ගහපු ගේම ඔක්කොම පරාදයි මැතිවරණ ප්‍රකාශන පත්‍රයක නවත්තන් ඉන්න හැදුවා බැරි වුණා මැතිවරණ ප්‍රකාශන පත් කරා නාම යෝජනාවලට අපතැම්පත් නොකර ඉන්න හැදුවා අපතැම්පත් බාර නොකර ඉන්න කියලා කිව්වා බැරි වුණා අපතැම්පත් බාර ගත්තා නාම මැතිවරණ දිනේ ප්‍රකාශන පත් නොකර ඉන්න කියලා කිව්වා පාර්ලිමේන්තුවේ 50ක් සම්මත කරා වියදම් නිර්ණය කිරීම පිළිබඳව බැරි වුණා පාර්ලිමේන්තු අප නාම යෝජනා ගත්තා ඊට පස්සේ මැතිවරණ දිනේ ප්‍රකාශන පත් කරා ඊට පස්සේ දැන් නඩුවක් දෙනවා 10 වෙනිදා ගහන පාර්ලිමේන්තුව ඒක මොකද්ද කියන්නේ ඒ නඩුවේදී දැන් අහන්න යන්නේ ඡන්ද තියන්න සල්ලි නැහැ මේ වෙලාවේ ඡන්ද තියෙන එක නෙමෙයි රටේ මිනිස්සුන්ට අමාරු ඒ නිසා රට ඡන්ද තියන බෙදෙන එකට වඩා එකතු වෙලා රට හදන්න ඕනේ දැන් 75ක් තිස්සේ හැදුවේ මොනවද දන්නේ නැහැ දැන් තව හදන්නද දැන් මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා දැන් නිකන් හිතන්න ඕන මේ ප්‍රාදේශ සභාව කෝටි 100 දෙනවා කියන්නේ කෝටි 1000යි සාමාන්‍ය අපේ රටේ දවසක වියදම කීයද දන්නවද 2023 අවුරුද්දේ අපේ රටේ දවසක වියදම කෝටි 2160යි දැන් කෝටි 1000 කියන්නේ කීයද වරුවක වියදම රටේ ජනතාවට රටේ ජනතාවට දවස් 305න් වරුවක වියදම් කරලා මැතිවරණයක් තියාගන්න බැරි නම් ආණ්ඩුව තියන්න ඕනද? වැඩක් ද මේ ආණ්ඩුව? එලවන්න ඕනේ. මැතිවරණ කොමිසම කියනවා එක ඡන්දදායකයෙකුට යන රුපියල් 42ක් කියලා. හිතෙනව නේද? එකපාරේ නම් අපේ රුපියල් 42ක්ද කියන්නේ 50ක්ම දාලා ඡන්දෙත් දාමු කියලා හිතෙන්නේ නැද්ද? අර අනුරාධපුරේ තරුණ ව්‍යාපාරික ටිකක් එකතු වෙලා කියනකොට කිව්වා අපිට බැද්ද කැම්පේන් එකක් හදන්න අර ඡන්ද පොළට දෙන ඡන්ද ටිකට අනුව අපි දාම රුපියල් 50 ගන්න එක ඡන්දයකට දාලා ඡන්දෙ තියන්න කිව්ව කියලා කියන්නේ. එහෙම ඕනේ නැහැ. රුපියල් 42 කියන්නේ කීයද? අද කීය බිත්තරයක්. රුපියල් 60යි. රුපියල් 55යි. බිත්තර තුන් කාලක සල්ලි. මේ බිත්තර භාගයක් බිත්තරයක් කන්න දෙන්න තරම් ආණ්ඩුවන හයිය නැද්ද? එහේ ආණ්ඩුව ඕනේ නැහැ නේද?
එවුන් නැහැ කරවන්න ඕනේ. දැන් මෙහෙම යන රනිල් දැන් තව ටික දවසක් ගිහිල්ලා කිව්වොත් නේද? මේ ජනාධිපතිවරණ තියෙන එකක් වැඩක් නැහැ. අපරාධ සල්ලි. ඉතින් මම්ම මෙහෙම මින්නම් කිව්වොත් බාර ගන්නවද? ඈ කියන්න බෑනේ ඔය කිව්වොත් එහෙම. මම්ම ඉන්නම් මටත් එච්චර වයස නැහැ. තව ටික කාලයක් කොහොමත් දෙන්නේ 75යි දැන්. ඈ මම තව නම් තුන හතරක් මැරිලායි. මම්ම ඉන්නම් කිව්වොත් ඉන්න දෙනවද? පාර්ලිමේන්තු විසවන්නුන් ලබන අවුරුද්දේ එළු ඒ පාර්ලිමේන්තු සෙට් එක කිව්වොත් එහෙම අයියෝ අපේ රස්සා ටික නැති වෙන්නේ නැහැ එහෙම ඕනේ නැහැ ඡන්ද ඕනේ නැහැ අපි හොඳට ඉන්නම් කීකරුව ඉන්නම් කොහොම අපි ඉන්නම් කිව්වොත් අපි බාර ගන්න ඕනේ නැද්ද හොර නඩේ එලවන්න ඕනේ එලවලා විතරක් හරියන්නේ නැහැ හිරේ දාන්නත් තියෙනවා කට්ටිය නේද ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණ ජනාධිපතිවරණ පාදේ සභා මේ ඡන්ද සල්ලි නැහැ කියලා කල් දාන්න බෑ සැබෑකම උත්සාහ කරනවා කල් දාන්න. එම කල් දාන්න බෑ. ඒ නිසා ආණ්ඩුව ගහපු ගේම් ඔක්කොම අවසන්. ඡන්දේ කල් දැමීම වෙනුවෙන් ආණ්ඩුව ගහපු ගේම් ඔක්කොම අවසන්. අද මැතිවරණ කොමිසමට දේශීය ලේකම්වරු ඇව්වා තමන්ගේ කොට්ටාසවල ඡන්ද නාම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න. දැන් ඒක මුද්‍රණයට බාර දීලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය නොජ්ජාගම් ප්‍රාදේශ සභාවේ ඡන්ද 47,000 දෙනුනේ. 42,000 එතකොට නොච්චියාගම ප්‍රාදේශ සභාවට ඡන්ද පත්‍රිකාව print කරන්නේ නොච්චියාගම ප්‍රාදේශ සභාව කියලාම තමයි. නැත්නම් හොර ඡන්ද ගන්න රට ඒව දාලා තැන් තැන්වල ඒව ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නේ 42,070 නම් 42,070මයි. ඊට වැඩි මුද්‍රණය කරන්න බෑ. ඒ නිසා දැන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරනවා තව තියෙන ඡන්දේ තියෙන එක විතරයි ඒ නිසා දැන් රනිල්ලා ගහගෙන ගේම ඔක්කොම අහෝසි වෙමින් තියෙනවා එ නිසා මේ ඡන්දය රටට තීරණාත්මක සහ වැදගත් ඡන්දයක් බවට පත් වෙනවා එ නිසා ආණ්ඩුව උපරිම උත්සාහ කරා මේ ඡන්දේ කල් දාන්න දැන් බැරි බන්ට ඇවිල්ලා තියෙනවා ඒ නිසා දැන් ජනතාව ඉස්සරහට දැන් ඇවිල්ලා තියෙන අභියෝගයක් මේක කල් දාන්න නොදිය යුතුයි වගේම කල් දාන්න ගන්න උත්සාහයන් පරාජය කරලා ප්‍රජාතන්ත්‍රවාදීව මේ ඡන්දය ඇතුලේ මේ ආණ්ඩුව පරාජය කරන්න ඒ සඳහා තමයි අපි ජාතික ජන බලවේග අපි හැමෝම එකතු වෙලා මේ ගම්වල ජීවත් වෙන කොබත් එක්කත් කතා බහ කරමින් හෙට දවසේ මේ රට කොහොමද ගොඩ දාන්නේ කියන කාරණේට කතා බහ කරන්නේ. ඒ නිසා ඔබට අපි බොහෝ දේවල් මේකට පෙර කතා කරලා තියෙනවා. මේ රටේ හොරකම් වංචා දූෂණ නාස්තිය පිළිබඳ විතරක් කතා කරලා තියෙනවා. නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන අපේ රට හදන්න බැරි රටක් නෙමෙයි. අපේ රට හොඳට හදන්න පුළුවන් රටක්. මේ මහපොළොව බොහොම සරුසාර මහපොළොවක්. අපේ මිනිස්සු බොහොම දක්ෂ මිනිස්සු. අපේ දරුවෝ ලෝකෙත් එක්ක බොහොම හොඳට වැඩ කරන්න පුළුවන් දරුවෝ. තාක්ෂණයේ අතපත ගන්න අධිතරන් සම්පත් තියෙනවා. මහා දැවැන්ත මහ මූදක් දෙනවා ලංකාවගේ අටගුණයක් ලොකු. 385 දවසෙම වැහි වැටෙන ගොවිතැන් කරන්න පුළුවන් මහපොළොවක් තියෙනවා. ගංගා 101ක් මහ මූදේ වැටෙන හරිය ජලවාහන පද්ධතියක් තියෙනවා. වැව් 13,000ක් රටේ තියෙනවා. එහෙව් රටක අද හාල් කිලෝ 10ක් බෙදාගෙන ඉන්නව නේද ඈ හම්බුනේ නැද මේ පැත්තේ ඈ හේතානි දැයි ගන්නෝ නේ ආ පුච්චේ පා කියන්නේ පහල් කිලෝ 10ක් නේ ඒ අපේ සල්ලි රටේ ජනතාවගේ සල්ලි රුපියල් 42යි ඡන්දයකට යන්නේ ඒක නෑලු පවුල් ලක්ෂ 23කට හාල් කිලෝ 10 ගන්න දෙන්න යන ඒක කොහින්ද සල්ලි ඒ කියන්නේ මේ ඡන්දෙට සල්ලි නෑකම නෙමෙයි මේක කල් දාන්න ගේම ගහලා දැන් බලනවා හාල් කිලෝ 10ක් ගහලා ඡන්දේ මාරු කරගන්න ඇයි යවුවනේ කරේ උදල තල දෙලා ඡන්ද ගත්තා තහඩු දීලා ගත්තා වැසිකිලි පෝච්චි දීලා ගත්තා නේද සමිතිය වලට ආව හට්ටි මුට්ටි වලන් දීලා ගත්තා පුටු දීලා ගත්තා එහෙම ගත්තේ නැද්ද ඈ ගත්තා නෙන්න අරගෙන කරපු කෙරිල්ල නෙන්න මේකේ දැන් ඒ ඒ ඒකට මේන්නේ ඒ නිසා දැන් මේ මේ අය ඔය බෙද බෙදත් එන්න උත්සාහ කරන්නේ නිකන් නෙමෙයි ඒ හරහත් බලනවා මේක කොහොම හරි කරක ගන්න පුළුවන්ද කරක් ගන්න පුළුවන් දෙයක් තමයි මේ බලන්නේ. ඒ නිසා ජාතික ජන බලවේගයේ අපි අපිට ඔබත් එක්ක කතා කර ගන්න තියෙනවා. මේ රට හදන්න බැරි නම් ලෝක කොහෙවත් නැ රටක් හදන්න. ඒ තරමට වාසනාවන්ත රටක්. ඒ තරමට හොඳ රටක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි අවුරුදු 75ක් මේ රටේ පාලකය තෝරද්දී අපි සමත් වුණේ හරි පාලකය තෝරන්න. නිකන් කල්පනා කරලා බලන්න. අවුරුදු 443ක් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි මාරුවේ මාරුවට කොල්ල කාල වට්ටන්න බැරි වෙච්ච රට කොල්ල කාල වට්ටන්න බැරි වෙච්ච රට මුන් 70ක් යනකොට
හොම්බෙන් යන්නම වැටුවනේ. ණය ගෙවා ගන්න බැරි බංකොලොත් රටක් කරා. හැබැයි රට බංකොලොත් උන් ආනරාජ කියපු කතාව. අට්ටු ගෙවල් හදන ආපු ගාම නිකන් මැණික් වාගේ නේද? මවනවා. හොරා කාලා. රට දුප්පත් උන් පෝසත්. ජනතාව දුප්පත් උන් පෝසත්. එනිසා මේ රට කොච්චර වටලාද කියලා වුණා. අක්කර ලක්ෂ 40ක් අක්කර ලක්ෂ 40ක් කුඹුරු කරන වැව් 13000ක් තියෙන රටක අම්මලා තමන්ගේ දරුවන්ට කන්න දෙයක් නැතුව ජීවත් වෙන විදියක් නැතුව ණය වෙච්ච ණය ගෙවා ගන්න බැරුව තුන් වේලට මේ වේල කාලවත් ජීවත් වෙන්න බැරුව දරුවොත් එක වහ කාලම රටක් අපිට ඉදිරි කරලා තියෙනවා දරුවොත් එක වහ කාලම රටක් ඉදිරි කරලා තියෙනවා තාත්තලා හොරු වෙන්න බැරුව තත් ගෙදර තියෙන බඩු මුට්ටු ටිකක් විකුණලා ජීවිතෙන් සමු ගන්නවා ජීවිතේ නැති කර ගන්නවා දරුව බඩගෙන ඉන්නවා බලාගෙන ඉන්න බැරි නිසා ඉතුරු කරන්න ඕන මේ රටේ පාලකයෝ තමයි එනිසා මේ රට මෙතෙන්ට වටපු හොරු දූෂිතව තවත් උත්සාහ කරනවා නම් පාර්ලිමේන්තුවේ නැක දවසක්වත් ඉන්න දෙන්න හොඳ නැහැ ඒක දවසක්වත් ඉන්න දෙන්න හොඳ නැහැ ඒකයි කියන්නේ මේ ඡන්ද කල් දාන්න දෙන්න හොඳ නැහැ ඒවට කිසිසේත් ඉඩ දෙන්න හොඳ නැහැ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදීව මේ ගනුදෙනු අපි බේර ගන්න උත්සාහ කරන්නේ එනිසා මේ ගනුදෙනු බේර ගන්න යද්දී අපි දකිනවා අපිට දැනෙනවා මේ කරන්න පුළුවන් වැඩක් මේ කරන්න පුළුවන් වැඩක් ඒ නිසා ඒ වැඩේ කරන්න යද්දී ඉස්සල්ලාම කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා මොකද මේ රට හදන්න යනකොට අපෙන් අහන බොහෝ ප්‍රශ්න තියෙනවා නේද හදන්න පුළුවන් තෙල් ගේන්න පුළුවන් තෙල් පොහොර ගේන්න පුළුවන් නේද බලු ටික ගේන්න පුළුවන් ඈ ණය ගෙවන්න පුළුවන් අපිට පුළුවන් වෙයිද අහන හොරු වල්ලන්න පුළුවන් හොරකම් කරපුවා ගත්ත හැකිද නැත්නම් ආපහු ඒ හොරු මායිත් වෙයිද අහන අපි හොරු සැලසුම් හදන එක හරි නේ හොරු සැලසුම් හදන මාධ්‍ය සාකච්ඡා තියෙනවා ඒගොල්ලෝ බලනකොට තියෙන හැම මාධ්‍ය සාකච්ඡාවක්ම බයින් තරමයි බයින් කාටද රනිල් මාධ්‍ය සාකච්ඡා තිබ්බත් පොහොට්ටුව තිබ්බත් UNP එක තිබ්බත් සජිත්ලා තිබ්බත් බයින්න කාටද මාලිමාවල නම් බයින්නේ මේ උන් පොදුම බය වෙලානේ බය වෙලා තියෙන්නේ ඈ ඇයි ඒ උන් ඔක්කොම දන්නවා දැන් උන් ඔක්කොම දන්නවා මේ රටේ මිනිස්සු 75 අවුරුද්දක් තිස්සේ බැරි වෙච්ච පාඩම උගන්වනවා ලබන මාර්තු 9 වෙනිදාට මේ රටේ මිනිස්සු හරේ පාර හොයාගෙන මාලිමාවේ රජයක් හදන ගමන පටන් ගන්න දැවැන්ත ජයග්‍රහණයක් ජාතික ජන බලවේගල දෙන. ඒක තමයි මේ කියන්නේ. ඒ නිසා දැන් ඒගොල්ලෝ මේ සැලසුම් මත. සම මේ රට හදන්න යද්දි මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හොයන්න. ප්‍රධාන වැඩ පහක් තියෙනවා අපි කරන්න. ප්‍රධාන වැඩ පහ. අපි හැමෝම දන්නවනේ. ගෙදර සීනි බෝතල කූඹි කනකොට අපි අම්මලා වක්කලා මොකද කරන්නේ? ඈ සීනි බෝතලෙ කූඹි කනකොට ඒක වහලා එක්ක සීනි ටික කොලේකට දාලා අවුවේ තියලා අර කූඹි ටික අයින් කරලා ආපහු බෝතලෙට දාලා වහලා කූඹි ගන්න නැති වෙන්නේ තියෙනවා. අපි කවුරුත් කැමතිද හොරු ඉන්න රටකට? අඩුම ගානේ ගමේ හොරෙක් ඉන්නවට කැමති නෑ. ඒ කරදරේ නිදා ගන්න බෑ නිදහසේ. නේද? අර ගෙදරට හොරු පැන්නක් ගියයි මේ ගෙදරට පැන්නක් ගියයි. ඒතර නිදහසේ නිදා ගන්නවත් බෑ. එහෙනම් රටක හොරු හිටියොත් දැන් කොහොමත් අපිට නිදහසේ නිදා ගන්න දෙයක් නේද? නැගිටලාම ඉන්න වෙලා තියෙනවා. බඩගින්නේ තියෙන රණ තියෙන වැඩිපුර. එහෙනම් රටේ හොරු ටික නැති වෙන්න ඕන. ඒ නිසා මේ රට හදන්න කරන්න තියෙන ප්‍රධාන වැඩ ටිකක් තියෙනවා. හොරකම වංචාව දූෂණය නවත්තන්න ඕන. මේ රටේ නීතිය හැමෝටම ක්‍රියාත්මක රටක් බවට පත් කරන්න ඕන. සමානව ක්‍රියාත්මක රටක් බවට පත් කරන්න ඕන නීතිය. මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. සඳළු තලයේ මේ වරප්‍රසාද භුක්ති විඳින දේශපාලඥයා වෙනුවට ජනතාවත් එක්ක පොරබදල ජනතාවත් එක්ක කැපකිරීම කරන ජනතාවට ආදර්ශමත් දේශපාලනයක් අපි ගොඩනගන්න ඕන. ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන. රට අලුතෙන් අපි බ්‍රෑන්ඩ් කරන්න ඕන. අපි රට අලුතෙන් බ්‍රෑන්ඩ් කරන්න ඕන. නේ? ඉස්සර නම් කිව්වා ඉන්දියන් සාගරේ මුතු වැටේ කිව්වා නේ? දැන් කියන්න ඕන බලන්න කොල්ලෝ ලියන Facebook එකේ අහගන්න තියෙන කතා හොඳට බැලුවේ. ඈ? නේද? එහෙමනේ කිව්වේ. ඉන්දියන් සාගරේ මුතු වැටේ කිව්වා පෙරදෙන ධාන්‍යාගාරය කිව්වා. දරුවෝ බඩගින්න යනවා අම්මලත් එක්ක වහබිලා මැරෙනවා ධාන්‍යාගාරය. දරුවෝ පෙරදෙක ධාන්‍යාගාරය. එසා ඒ ඉතිහාසය ඇතුලේ අපිට තිබුණා බොහෝ දේවල් නේ? පෞගේ කාලේ අපි අර මල්ලිලාම ගහගත්ත ත්‍රිවිල් වල කොහොමද අපි සිංහලේ යවේ තියෙන්නේ ගහගත්තා නේ ඉන්නේ ඔක්කොම එක වලේ ඈ ගහගත්තට සිංහලේ කියලා ඉන්නේ ඔක්කොම එක වලේ හිමින්සරේ බැච්චි ගලව ගල මාරුණා නේ ඇයි ඇත්ත අපි තේරුම් ගත්තා මිනිස්සු මේ බොරුව මේ ජාතිවාදී මේක ඇතුලේ තියෙන වෙන වැඩක් කියලා තේරුම් ගත්තා හැබැයි
අපි සිංහලයේ කියලා ගහගත්ත ත්‍රිවිල් එකේම ගිහිල්ලා ගෙදරින් අම්මා ඔබස්සනවා කටුනායක එයාපෝට් එකෙන් මැදපෙරදිග කුස්සිය උයන් බලන් හොදන්න යන ඕන් අභිමානි සිංහලයි ඕන් අභිමානි සිංහලයි එනිසා 300 2600 වසරක් රට ඇතුලේ ඉන්න ලෝකේ අපේ රාජධානි පිළිබඳ කතා වෙනවා අනුරාධපුරෙන් පටන් ගත්ත මහා ගෘහ නිර්මාණ වාරි කර්මාන්ත එවත් එක ගොඩනැගී චාර්ත්‍තික මිනිස්සු සතුටින් ජීවත් වෙච්ච රටක ශිෂ්ටාචාර ඒ මිනිස්සු බිහි කරපු මහා දාගත් වැව්වමුණු මේ මහා නිර්මාණ අපේ රටේ ආඩම්බරය අපේ රටේ ඉතිහාසයේ තියෙන සාක්ෂි අපිට තියෙනවා හැබැයි අපි දැන් එහෙම ජීවත් වෙන්නේ චාන්ස් එකක් අහුනොත් නේද දැන් නම් ඉතින් ඉතියෝපියාවට හරියනවා ඉස්සර නම් ඉතියෝපියාව ගමුනේ වයින් නීති නේද දැන් අහුනොත් ඉතියෝපියාව හරියනවා ආයේ මොකුත් නැහැ බලන්න ඈ බැරි වෙලාවත් පයින් එහෙම යන්න තිබුණා නම් එහෙම රටේ මිනිස්සු නෑ රැස්වීම කරන්න නේ කුලසේ පයින් යනවා ඒ මගෙන් අල්ලන් තමයි රැස්වීම කරන්න එහෙම මූද තිබ්බා හරිය යන ඕස්ට්‍රේලියාවට ඕස්ට්‍රේලියාව දානවා පත්තර දෙන්නේ ඔය පැත්තෙන් කොළඹ යනකොට පොත්තලම් පාරේ බලන්න කර හලාවතර පොට්ටක් මෙහායින් දෙනවා ලොකු පාලමක් වගේ හෙන්න දැවැන්ත ගාල බෝඩ් එකක් ගහලා මොකද්ද ගාලා තියෙන්නේ මූදෙන් නම් ඕස්ට්‍රේලියාවට එන්න එපා කියලා විලි ලැජ්ජයි අප්පා ඈ විලි ලැජ්ජ නැද්ද මේ රටේ මිනිස්සුන්ට කියනවා ඕස්ට්‍රේලියාවට එන්න එපා මූදෙන් නම් මේ නීත්‍යානුකූල ක්‍රමයක් නෙමෙයි මෙච්චර හොඳ රටක් මෙච්චර හොඳ රටක් නේද ඉස්සර අපේ අම්මලා අපේ නේද ගෑනු දරුවන්ට ගෙදර වැඩ පුරුදු කරන්නේ කුස්සිය උයන්න අතු ගන්න ඊට පස්සේ කියනවා මිදුලත් අතු ගන්න කියලා නේද වැඩ ඔක්කොම කරාන යන අක්කලා නංගිලා ඉතින් මිදුල ගිහලා අතු ගන්න කලින් ඉඳලා තියාන ගහක් කරලා කල්පනා කරගෙන ඉන්නකොට අම්මා ඔළුව දාලා කියනවා බලන්න පොඩ්ඩක් එහාට මෙහාට යන්න මුල්ලදී කියනවා කියනවා නේද ඇයි පොළව සුවර නැහැ පොළව සුවර නැහැ දණ්ඩක් ඇන්නොත් අඟල් තුනක් පැලවෙනවා ඇටයක් දැම්මොත් පැලවෙනවා එහෙ රටක බෝඩ් ගහන අපිට රටින් ඇවිල්ලා අම්මෝ මොහු දෙන්නම් එන්න එපා අම්මලා කියලා ලැජ්ජ වෙන්න ඕනේ නැද්ද ඈ සීගිරිය ලෝකෙ පුදුමයක් වතුර අරන්ගේ තාක්ෂණය හොයාගෙන 2010 ගණිතේ අපේ රටේ ඉතිහාස මිනිස්සුන්ගේ වැඩ කලාව යෝධයලේ බෑවුම සතමට අඟල් 9යි වාරි තාක්ෂණය කලාව ගැන මොන කතාවද නේද අද ගමේ බැබේ අඩුම ගානේ පාසිටි කයින් කරගන්න බෑනේ ඈ මෙච්චර තාක්ෂණය තියෙදි ඩෝසර් තියෙදි බැකෝ තියෙදි පුළුවන් එසා ඉතිහාසයේ මුතුන් මිත්තන්ගේ හැකියාවන්නේ ගෞරවය අභිමානය ප්‍රෞඩත්වය අපිට තියෙනවා හැබැයි ඒ ඉතිහාසෙන් ආපු බොහෝ දේවල් අද අපිට නැති වෙලා තුන් ඒලක් නැති වෙලා ඒකයි තියෙන්නේ එසා මේ රට හදන්න බැරි නම් ලෝකෙ කොහෙවත් නැ රටක් හදන්න එසා මේ රට හදන්න පුළුවන් මේ රට හදන්න හිතන කල්පනා කරන මිනිස්සුන්ට ඉස්සලාම උන විශ්වාසය ඔබ සියලු දෙනා මේට පෙර විවිධ දේශපාලන පක්ෂවල ඡන්ද දෙන්නේ නැති ජනතා විමුක්තිය ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සජබඩ නැත්තම් බෝට්ටුවට JVP එකට ඔක්කොටම හැබැයි ඔබ අපි හැමෝම ඒ සියලු දේශපාලන පක්ෂවල ඡන්ද දීපු හැමෝටම දැන් පැවරලා තියෙන වගකීමක් අපි ඡන්ද දීලා හදපු ආණ්ඩු අපිට ජීවත් වෙන්න බැරි රටක් හදලා අපේ දරුවන්ට පය ගහලා ඉන්න බැරි රටක් හදලා ඒ නිසා මේ රට වෙනස් කරන්න ඕනේ මේ රට වෙනස් කිරීම වෙනුවෙන් අපි දැන් හැමෝම සිහින දකිනවා ඒ වෙනුවෙන් තමයි ඔයගොල්ලෝ මෙතෙන්ට ආවේ වෙනස් වෙලා වෙනස් වෙලා මෙතෙන්ට ආවේ වෙනසක් කරන්න හිතන් ආවේ ඒ වෙනස කරන එක පිළිබඳ විශ්වාසය හදාගන්න එක තමයි දැන් අපි ඉස්සරහ තියෙන ලොකුම අභියෝගය. එනිසා අපිට ඔබට කියන්න තියෙන්නේ මේ රට හදන්න අපි හැමෝම එකතු වෙලා ඒ විශ්වාසය ගොඩනගමු. මොකද අපිට මේ ප්‍රශ්න ගොඩක් එකතු වෙනකොට අපිට මූලිකව ප්‍රශ්න ආවේ නේද? පොහොර නැවැත්තුව මොකද කිව්වේ? කාබනික වගාවට යනවා කිව්වා. ඇත්ත ප්‍රශ්නේ මොකද්ද? ඈ? පොහොර ඒ පොහොර ගහපුවාම කහ වෙනවා. කහ වෙනවා ආ ලෙඩ වෙනවා නේ අයියා. ඈ? දැන් පොහොර ටික ගෙනල් දෙන්න බැරි වුණා. මොකද පොහොර නැති වුණාට ප්‍රශ්නේ කිව්වේ? නෑ නෑ කාබනික කිව්වා. තෙල් නැති වුණා. ගෑස් නැති වුණා. ඈ? ඊට පස්සේ විදුලිය කැපෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ටීවී රූපවාහිනී බ්‍රිජ් ටික ගේන එක නැවතුණා. මෝටර් සයිකල් වාහන ගේන එක නැවතුණා. එහෙම මෙහෙම 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 නවත්තන් ඇවිල්ලා අවසානේ. නේද? නවත්තන් එන්න ආවා. බුට් සයිකලයක්වත් ගේනවද දැන්? ඉස්සර බුට් සයිකලයක් ගන්න සල්ලි වලට දැන් සීට් එකක් දාගත්තා පරණ බයිසිකල් එකේ නේද? ෆ්‍රේම් එකට අරන් ගිහින් සීට් එකක් දාන රෝද් එකක් දාගත්තා. බයිසිකල් එක ගත්ත සල්ලි වලින් ටයර් දෙක දාගත්තාම ඉවරයි දැන්. ඔන්න මෙච්ච වැඩේ. සක් ඩොලර් ප්‍රශ්නයක් ආවා අපිට. පිටරටින් බඩු ගේන සල්ලි නැහැ. එතකොට පිටරටින් බඩු ගේන සල්ලි නැතුනේ ඇයි? අපේ රටේ හදපු බඩු ටික ටික අපිට හදන එක නැවැත්තුවා.
රටේ බඩු හදන එක ටික 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 නැවැත්තුවා. නැවැත්තුවාම ඒ බඩු පිට රටින් ගේන්න උනා. ඒ බඩු පිට රටින් ගේන්න වෙනකොට අන්න අපිට වැඩිපුර ඩොලර් හොයන්න ඕන වුණා. අපේ පොහොර සංස්ථාව තිබුණා. තෙල් පිරිපහදු එක අතුරු නිෂ්පාදනයක අපි යූරියා හදලා 1984 යූරියා මෙට්‍රික් ටොන් 10000 මෙට්‍රික් ටොන් 10000 කැවලා තියෙනවා පකිස්තාන්. ඉතින් එහෙම පොහොරයව පුරටක් අපි නයිලෝන් ෆැක්ටරිය තිබුණා, සුපර් සැකුර ෆැක්ටරිය තිබුණා. අපිට බොහෝ කර්මාන්තශාලා තිබුණා ඒවත් එක්ක. ඒවා තියෙනවද දැන්? වැහුණා. පිට රටින් අපි යකඩ හැදුවා. දැන් පිට රටින් අපි යකඩ ගේන්න පටන් ගත්තා. සිමෙන්ති හැදුවා. ඒවා කර්මාන්තශාලා ටික වික්කා. පිට රටේ සල්ලි ටික යන. දැන් හදනවා. දැන් ඊයේ පෙරේදා දුන්න සුලම් බලෙන් විදුලිය නිෂ්පාදනය කරන්න අයිතිය දුන්න කාටද? ඉන්දියාවේ අදානීට. අපේ හුලං ඒගොල්ලෝ බඩු ගෙනලා හදනවා. අපේ හුලං වලින් හදන විදුලිය අපි ඩොලර් වලින් ඒගොල්ලෝ ලාභාරය යනවා. තෙල් ගෙනලා විදුලිය හැදුවත් එකයි නේද? හුලං බලෙන් විදුලිය හැදුවත් එකයි නේද? දැන් හුලං බලෙන් විදුලිය හදන්න කොහමද? දැන් ලංකාවේ ආයෝජකයන්ට කියන්න ඕනේ රුපියල් වලින් අපිට දෙන්න වෙන්නේ පිට රටට අපි ඩොලර් දෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ විදුලි බලය නිෂ්පාදනය කරන්න අපිට මෙගාවොට් 2000ක් තව ඕමනයි කියලා කියන්නේ මේ. අන්න ඒක රට පිටරට ඩොලර් ගන්න එක නවතිනවා. එහෙම කරේ නැහැ. අපේ කර්මාන්තික වැහුණා. ඒ විතරක් නෙමෙයි බත් ටිකක් කන්න හාල් ටික පිටරටින් ගේන්නත් අපි නිෂ්පාදන බිඳ වැට්ටුවා. නිෂ්පාදන බිඳ වැට්ටුවා. සත් ඩොලර් පිටරටින් එන පාරවල් ටික අපි දවස ගානේ වැහුවා. පිටරට යන පාරවල් ටික වැඩිපුර ඇරුණා. ඉතිහාසෙ ඉඳන් අපේ රටේ පාලකව වැඩ කළා තියෙන හේතුව. එහෙනම් මේ ප්‍රශ්නේ විසඳන්න නැතුව 30 32 තියෙන බඩු මිල අඩු වෙන්නේ නැහැ. රත්තරන් බඩුවේ මුගස් තියෙන යනවද? යන්න බඩු තියෙන වෙන්නේ. දීප ඔක්කොම බැංකුවේ තියලා තියෙන පරිසම. නේද? ඊර ඔක්කොම තියලා තියෙන බැංකුවේ පරිසම. 126 28යි. පොඩි. ඒ වඩු වෙන්නේ නැහැ. උද්දමනේ 160යි. අඩු වෙන්න ඩොලර් එන්න ඕනේ. ඩොලර් රටපුර තියෙනවා නම් පිට රටින් අවශ්‍ය බඩු ටික ගේන්න අපිට වියදම් කරන්න පුළුවන් නම් අන්න එතකොට මේක පාලනය කරගන්න. ඒකෙන් ඒක කියන්නේ නිකන් නෙමෙයි. රට වටේ තියෙනවා 8 ගුණයක් ලොකු මුහුදක්. රට වටේ තියෙන 8 ගුණයක් ලොකු මුහුද. ගාදරය කාපු මාළු වුණා. ගුණසරේ බත් කට්ටේ දෙනවා කියන්නේ. නේ? නෑ මම ගුණසරේ මොනා හරි නංගු වෙලා ඇති මාළුවත් කුකුළු මාසත් නේ. නේ නේ මං කියුවේ ගෙදර මාළු කෑල්ල කන්න ආස නැද්ද? අපේ අම්මලා දුක් විඳලා මේ දවස්වල නේ ඉස්කෝලේ නිවාඩු වෙන සමේ දවස්වල නම් පාඩු ඉන්නව ඇති. ඒත් ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. උදේ පොඩි එකාට නැගිටලා කෑම ටික උයද්දි බත් පෙට්ටියට බිත්තරයක් දාලා දෙන්න තියෙන නම් සතුටු වෙන්නේ නැද්ද? ඈ තමයි කනකොට අම්මලා තාත්තලා සතුටු වෙන්නේ. බත් පෙට්ටියට මාළු කෑල්ලක් දාලා දෙන්න තියෙන නම් සතුටු වෙන්නේ නැද්ද? පොඩි කාගේ කෑමකට අඩුම ගානේ කරවල කෑල්ලක් හදලා දෙන්න තියෙන නම් සතුටු වෙන්නේ නැද්ද? දැන් පුළුවන්ද? රටවටේට මහමුහුදක් තියන් කරවලයි උම්මලකටයි මාළදිවයිනෙන් ගේනවා. මාළු ගේනවා චීනෙන් විතරක් නෙමෙයි අරාබියෙනුත්. ලැජ්ජාවේ බෑ. රටවටේට අටගුණයක් තියෙන මුහුද නේද? අපේ ස්වාමීන් වහන්සේ ඉන්න නිසා. අපි ඉතින් අට මේ පන්සල් රකින මිනිස්සු පව් කරන්නේ නැහැ. ඒ නිසා මාළු අල්ලන්නේ නැති වෙයි. එහෙමද? අපේ මුහුදේ මාළු අං ඇවිල්ලා දත් වැටිලා වයසට ගිහලා මැරෙන්න තියෙනවා. ඈ අල්ලන් කන්නේ නැති නිසා. පව් කියලා. එහෙමද? නෑ. මාළු ටික අල්ලන නැව් ටික හදලා බෝට් ටික හදලා සීතාගාර ටික හදලා බෙදාගෙන යාන්ත්‍රණය හැදුවොත් මාළු ටික අල්ල කන්න දෙන්න පුළුවන්. හැබැයි එහෙම වැඩ පිළිලක් අපිට නැහැ. මහා පොළොවේ වගා කරන් කන්න වැඩ පිළිලක් නැති මිනිස්සු. ඒකට පහසුකම් දෙන්න බැරි ආණ්ඩුවක් මාළු ටික අල්ල කන්න දෙයිද අපි? දෙන්නේ නැහැ. ඒ නිසා මෙච්චර මහ මුහුදක් තියෙනවා. මෙච්චර හොඳ පරිසරයක් තියෙනවා. රටේ මිනිස්සු බඩගින්නේ මැරෙන්න ඕනේ නැහැ. ඒ නිසා වැඩ පිළිවෙලක් නැහැ. ඒ නිසා මේක ඉතිහාසිකව මෙහෙම තමයි. පිට රටින් මාළු ගේන ඩොලර් යනවා, කරවල ගේන ඩොලර් යනවා. එහෙම යනවා. ඒ නිසා පිට රටන ඩොලර් යන එක අඩු කරලා පිට රටින් ඩොලර් හොයන එක වැඩි කරන්න අපි වැඩ පිළිවෙල හදන්න ඕනේ. මේවා මෙතන විතරක් නෙමෙයි ඉතිහාසෙ නම් මෙහෙම තමයි. ඉස්සල්ලාම අත්ඇක්ටරේ හොයාගත්තේ ලංකාවේ රේ විජේවර්ධන මහත්තයා. හොයාගෙන ගිහිල්ලා අපේ කෘෂිකර්මෙන්ට යම්බෙලා කිව්වට පස්සේ කිව්වලු අනේ පාඩුවේ ඉන්නවා මෙහෙ ඇතිතරම් මීහරක් ඉන්නවා ගොල්හාන්ද. හරි නේ ආපු හැයල්ල මේදී. ඈ ඊට පස්සේ එයා ඒක දුන්නා එංගලන්තෙට. එංගලන්තෙන් හැදුවා ලෑන්ඩ් මාස්ටර්. ඊට පස්සේ කුබෝටා එක හැදුවා ජපානේ. නේ දැන් මදුරුව කියලා හුරු වෙනවා නේ. ඒ වගේ තරන්නේ මේක ඒකත් එක්ක ආවා ඊළඟට ගෝයන් කපල මැසිම ආවා. ඈ එහෙමනේ ආවා. ඊළඟට ඒකත් එක්ක එකතු වෙලා ආවිල්ලා තියෙනවා දැන් විවිධ අලුත් වැඩියා කිරීම ඇවිල්ලා
දැන් කෙලිම භූතයත් ඇවිල්ලා තියෙනනේ සුනාමිය භූතය ඔක්කොම ආව මේක මං කියුවේ නිකන් නෙමෙයි ඒ ට්‍රැක්ටරේ අපි හදුවා නම් අපිට ඩොලර් කියන තිබ්බම ලෝක කෘෂි කර්මාන්තයේ නියුක්ති සියලු රටවල් වල මේ මැෂින් එක වුණා තවත් පාවිච්චි කරන්න 2013 අපේ තමුත් එකම සෙන්ට්‍රල් එකේ දරුවෙක් හැදුවා නියර සහින මඩ තියෙන මැෂිමක් නියර සහින නියර බඳින මැෂිමක් මේක ප්‍රදර්ශනය තිබ්බ ඇමරිකාවේ ඇරිසෝනා වල රටවල් 70ක නව නිෂ්පාදන 1500ක් අතරින් ප්‍රධාන පහෙන් එකක් හැටියට මේක තේරුණා එච්චර නිර්මාණයක් කරපු දරුවන්ට සලකන්න ඕන නිසා NASA එකේ විද්‍යාඥයෝ තරුවක් නම් කරයි දරුවනම දැකලා තියෙන දරුවෝ අවසර බලන් ඉන්න ඕනේ ඒක වැටෙනවා ටක් ටක් ගාලා පේනවා කපුගේ දරුවා කියලා තරුව තියෙනවා ඒක අපිට බලන්න බැරි වෙයි මොකද අපිට අහස බලන්නවත් වෙලාවක් නැති වෙලා තියෙන්නේ හැබැයි ප්‍රශ්නේ ඒක නෙමෙයි දැන් මැෂින් එකක් හැදුවා ලෝකෙ හොඳම නිර්මාණයක් ලෙස තේරුණා කෘෂි කර්මාන්තය කරන රටවල් සියල්ලට මේක උමනායි නියර බඳින්න නියර සහින්න හැමෝටම උමනායි අදුම ගානේ මේක සංවර්ධනය කරා නම් ලෝකෙට විකුණන්නත් පුළුවන් අපේ රටේ ශ්‍රමය අඩුවෙන් වැඩේ කරගන්නත් පුළුවන් තව ටික දවසක් යන සමාජයට කොහෙ රටකින් එයි නේද නියර බහින නියර බඳින නියර සහින මැෂිම මෙන්න ඈ චීනෙන් හරි ජපානෙන් හරි කොහෙන් හරි එයි ඉතින් අපි ආපහු ඒ වගේ ඩොලර යවනවා ඒක තමයි වෙන්නේ ඒ නිසා රටේ නිෂ්පාදන තියෙන වටත් ඉඩක් නැහැ. තියෙන ඒවා විකුණන් කනවා. තියෙන දේ හම්බ කරන් කන්න විදියක් නැහැ. ගොවිතැන් කරන්න පටන් ගත්තත් ඩොලර් ගේන්න පුළුවන් රටේ. අපි ජපානයේ හැම මුළු ජපානයේම ගර්කින් යවන්නේ ලංකාවේ. මුළු ජපානයේම ගර්කින් යවන්නේ ලංකාවේ. ඒ ඒ ජපානයේ ගර්කින් යනවා වගේම ජපානයේ රෙස්ටුරන්ට් වල තියෙනවා බණ්ඩක් කෑම. පොඩි බණ්ඩක් කරලා තියෙන එක. මේ ඇඟිල්ල රත්‍රියා කඩුවේ බණ්ඩක් ඔය බණ්ඩක්ම තමයි ඈ විශේෂ කන්නේ නෙමෙයි. හැබැයි ඒක දළුවට කඩලා යවන්න ඕනේ. ප්ලේන් එකේ යවන්න නැත්නම් වේලෙනවා. මේ වල දාලා. සාමාන්‍ය කරල් නවයක් තියෙන ඒ බණ්ඩක් කරලා තම්බල පොඩි සෝස් එකක් දාලා තියෙන එකක් තියෙනවා. ජපානයේ ගිය වෙලාවක අපේ සහෝදරුව අපිට කිව්වම මේ බණ්ඩක් කාලා බලන්න කියලා. ඉතින් ලංකාවේ මුදලින් 2500යි. බණ්ඩක් මේ වගේ කරල් නවයයි. 8යි 9යි එහෙම තමයි තියෙන්නේ කිව්වා. මං කිව්වා අපි බණ්ඩක් කරමු ලංකාවේ මේ කොච්චර හොඳයිද කියලා. ඒකල බවන්න ඕනේ. බබල ඒගොල්ලන්ට කියනවා අපි දිගට දෙන්නම් කියලා. ගර්කින් කන්ටේනර් 10ක් දවසට යනවා. 8500ක් ගර්කින් වවන මිනිස්සු ඉන්නවා. ඒ වගේම බණ්ඩක් අතවන්න පුළුවන්. ඩොලර් රටට ගේන්න පුළුවන්. එහෙම තියෙන දාන්නුට දැක්ම. වැඩ පිළිවෙල. කෘෂි කර්මාන්තය ඇතුලේ. බත් ටික ගන්න පොහොර ටික දෙන්න බැරි නම් වීදි කර ගහ ගන්න. අය වෙන මොන කතාවක්ද? ඈ? ඒ නිසා රට හදන්න ඕන නම් කෘෂි කර්මාන්තේ පැත්තේ, කර්මාන්ත පැත්තේ, නාවුක ශේෂය පැත්තේ, දීවර කර්මාන්තේ පැත්තේ අද තරම් දේවල් දිනු. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න විශ්වාසවන්ත රටක් ආණ්ඩුවක් ඕනේ. ඒ විශ්වාසය නැති නිසා තමයි ඩොලර් ප්‍රශ්නේ වැඩි වෙන්න පටන් ගත්තේ. ඒ නිසා පිට රටවල වැඩ කරන මිනිස්සු ලංකාවේ ඩොලර් වෙන ක්‍රම හතරක් තියෙනවා. එක අපේ අපනයන ආදායම. දෙක පිට රට වැඩ කරන මිනිස්සුන්ගේ සල්ලි. තුන අපි ණය මුදල් ගන්න ඒවා. හතර විකුණන ඒවා. දැන් ඉතුරුලා තියෙන මොනවද? ණය දෙන්නේ නැහැ. පිට රට මිනිස්සු වගේ ඩොලර් වලින් භාගයයි. ණය දෙන්නේ නැහැ ඩොලර් වලින් භාගයයි වන්නේ. ඉතුරු දෙක දැන් තියෙන විකුණන්න විතරයි මොකද අපේ රටට එන ඩොලර් වලින් වැඩිම ශක්තිමත් මුදල් තමයි පිටරටින් එන ශ්‍රී ලාංකිකයෝ වෙන සල්ලි ඩොලර් කෝටි 700ක් අවුරුද්දට එවුවා දැන් ඒක 350ට බහැලා තියෙනවා අපේ අපනයන ආදායම ඩොලර් කෝටි 1200යි 1200න් 500ක් තියෙන ඇඟලුම් ගාමන්ට්ස් වලින් යන රෙදි බිල් හැබැයි ඒකේ 400ක් අපි ආපහු ගෙවන ඔයගොල්ලන්ට රෙදි නූල් සානිත් දේවල් වලට 100යි ඉතුරු වෙන්නේ හැබැයි කෝටි 700ක් වෙන සල්ලි සුද්ධ සල්ලි රටට එනවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? වැඩිපුර නර්ස්ලා, දොස්තරලා, ඉංජිනේරුවෝ ටිකක් හදලා යවුවා නම් වැඩිපුර සල්ලි රටට එනවා. අපි ඒ වෙනුවට ඩොලර් 300ක් පඩි ගන්න අම්මලා යවන්නේ වැඩිපුර. ඩොලර් 3000ක් ගන්න නර්ස් කෙනෙක් හදලා යවන්න අපිට වැඩපිළිවෙලක් නැහැ. ඒසම රට ඇතුළේ වෙනස්කම් බොහෝ තියෙනවා කරන්න. ඒ වෙනස්කම් ටික කරගත්තොත් මේ රට හදන්න පුළුවන්. ඒක කරන්න පටන් ගන්න වෙන්නේ විශ්වාසයේ ගොඩනගෙන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ආරම්භ කරලා. අන්න එතනින් ටයිම් එක පටන් ගන්න. ඒක පළවෙනි එක. මේරට මෙතෙන්ට වැටුනේ මේ දේශපාලන සංස්කෘතියක් ඒ දේශපාලන සංස්කෘතියත් එක්ක බැඳිච්ච හොරකම වංචාව සහ දූෂණය. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නේ එක පැත්තකින් එකක්. රටක ජනතාවගේ මූලික අයිතිවාසිකම් හැමෝටම සමානයි. අවුරුදු 5ක් වෙන මන්ත්‍රීට විශ්‍රාම වැටුප හම්බෙනවා නම් අවුරුදු 30ක් කුඹුරකට තාතරත් ඒ විශ්‍රාම වැටුප හම්බෙන්න ඕන. ජීවත් වෙන ආදායම් මාර්ගයක් නැති මේ රටේ සියලු පුරවැසියන්ට ආදායම් මාර්ගයක් නැත්තම් ජීවත් වෙන්න බැරි නම් දුන්ගේ සැඟෑ සමයේ රජයෙන් එහෙමනම් දීමනාවක් දෙන්න ඕනේ. තියන දෙන රටේ හැබැයි මන්ත්‍රීලට විශ්‍රාමයේ තියෙන ජනාධිපතිලට විශ්‍රාමයේ තියෙන
Egolo raten kata api bino. Raten minisu dukpi nende polo kota kota satu mulu kara kara kanda pondo tenu negola. Ini sa rata venas karna wedi api meterin patang kumen na mehi wedi kara. Wapi ngana boru wala na wadagi. Nih, hari ini pada nomination dan dia nak kati awil lagi dia. Sama orang tu kan awi dengan dia bawa kita chandra lagi mana? Ranji kini apa? Putu dekat tu dekat tu lagi dia bawa. Eh, tien. Eh, terma tien apa rasa? Eh, mangke mungu korakang kerbau itu rani mei. Korakang kerbau salli. Merah tu itu rakne pita dalat tien. Isa horu horun tu danu am dengan tiang dua kehidupan. Merah tu istirahat yang nabe. Isa jahat ke jangan balik lagi sampai bismas kerana horun tu danu am dia tu mai. Merah te mahajana depan kolak abu korun te danduam noden mana te andu badan neng. Ini sahabat obat kian tin apida andu balai neng tu apida danduam te nusah kala beri una. Mudegula te balai di. Nama Rajabaks dawasak kari regiana. Yosid Rajabaks dawasak kari regiana. Basil Rajabaks dawasak kari regiana. Ini okorom family jam api jangan tahu mukti beri una. Sahabat balai ak neng tu apida hemakari. Hebe apida balai ak hambe cewelaud. Nadu bail pansi hata hata kabila kadi. Orang kam wanca dusun samban. Mengkomandirkan CID ke, betang orang dia. Adi jodoh nanti na nado visiha kelas kerjata. Ego desa pan pan pemat. Ranil mahabengku bandung kerja wanca ini das kerja. Ranil itu kanda emat teka mahabengku bandung kerja wanca ini das kerja. Ego desa pan balai bawa bicara beri kerja. Mahabengku kadupe kani das kerja di tamang ke daruan de badegi nende bade. Khanna dene dek naya kira hal kelu pah korakan kerja buta atta. Supa makat enggat teka dana masa ya kiri. Mukadmi ni. Mukadmi rata samaan apa tau? Insan niti hemat sama samaan rata kapi hadan non. Eh rata hadan, patang gan nanti anak kod. Api lo berdaki anak dia ni. Merata meten da watapu, merata mahajan dana horak apu. Mere dosi ta despa ni awasan kiri patang gan nanti ni. Jati ka jana balai biki raja khadala. Satya kena kod. Panah khata, jumper randel itu rada ane kada ane amat amai. Kedai ngapai ka patang gan. Apa kedai ngapai ka patang gan? Nadu ahan netu ni mi, ahan nadu aditaran nawat teratin. Chodh na dono kalau files, mewenah kalau nadu CID ke FCID ke. Pariksan awasan kalau pun nadu CID kat beriye dina, ni tipu dina nadu nanda. Nadu nanda, hey nadu demot mengaji nanda kan? Samar nadu aditaran awur tu ganang, hey samar chodh na patrol adu paru ni. Asan netu ni sa bribery kenda pun nadu samar hilas kerja. Ina apa udahan doh ni nadu, dapu amakat tihire. Eh matiin, ini sahaja yang dekkan malu ane keder, basil kiuwa makin nih mikir, deng hoino kau gaya kiri, pudu berbeti, mulgalat iyan nekata beli puspa raja baksa kira nekata hadapu sumana dasa kira nekat karuwa, uluahu iyan nekat balan dawe puspa raja baksa kira nekata hadapu sumana dasa kira, gay foundation nekat dawu deng deng architecture kira nawa puspa raja baksa, tamanya bila salisum hadu kira, wahalekahapu, uluahu allahu manusia Nadu adalah dengan laksa pansi hatta gayu naik kita basil type puspa type itu doaan jadi kerani. Macam mana saksi terjadi Nadu ini basil makin naik kita kuwa ni dos kor ni dahasni. Then gay kah gitu. Malu ane gay kah gitu. Oh ngapai sali. Jauh rakan kerla mihem beri nama. Sa niatnya hemat sama samaan we none. Egar niatnya sahaja atau kriyatmu kita then none. Nadu kah gitu kerahu amaten hambe we tiada nemu kat kita dana nataraman samaan jadule sekayak tiro. Eh, megol samar, bilis karun tak balap pemkaran. Eh, tiennu. Ini sa, rata, horun tak dandu am di lalat ran ni me horak angker buaya kerana patang dandu. Dandu am dengen nikan ni me. Ini me tarang horak angker lah tien. Ini sa, ikah, deka, apa rata, wanca atau dusre nawat tanu wajib. Niti hemat makriat pun rata khadun wajib. Thung ni karane, apikuwe, me rata, desa pan sanskuti beras karanu. Aur itu bahasa pension hampir latak kuhewatnya. Wahana permit, telefon bill, watro bill, light bill, kolam bagewal, kita pun jangan dulu nalar tu kerana. Tiangkan nona beraskan nona. Maksud kian? Ewa tiangkan nona beraskan nona. Anna pembiawasta bahadur nama, ebiawasta begini kalau nona tule, ani waring, pension mitaraknya mei, kita pun jangan di perlu nalar tu kerana. Ahosikan nona jangan tamu dari. Ahosikan. Dan sajut teh menawa ni dah. Wahana pahlawan kan, arak saud, telinga nawadah kredang karam. Dan kohin demi salli, rata salli, rata salli mana nak tuin? Eheu kian agama, evil labir kian awa,
අනේද රටේ ජනතාවගේ බර කරට ගන්නල වෙන්නේ සජිත් කියන්න ඕන එනකොට ඉතා ඉක්මනින්ම ඔබ අම්මගේ බර අපේ කරෙන් ගනින් අම්මගේ බරත් තියෙන අපේ කරේ අවුරුදු 31ක් ඉස්සේ සජිත් ජම්මට කන්න දෙන්න මේ රටේ මිනිස්සු ඡන්දේ කාලා වලව් කාරණු හැබැයි රොස්මිට් වලව්ව කුලියට දීලා ලක්ෂ 25යි කුලිය රොස්මිට් වලව්ව රටේ මිනිස්සුන්ගේ කකා බිබින්න ලැජ්ජ නැහැ මහින්ද රාජපක්ෂ මේ වෙනකොට ගයක් අලුත් වැඩියා කරන ගයක් හදනවා ම කදිරගාමර මහත්තයා හිටපු ගේ කෝටි 106යි අලුත් වැඩියා වියදම නඩත්තු කරන්න ඕනේ හැමද මිනිස්සු දැන් ගෝඨාභය රාජ ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන හතරවෙනියා මෛත්‍රීපාල සිරිසේන නේද කෝටි 834 ගයක් හදාගත්ත යන්න කලින් නඩුවක් නිසා නැවැදලා තියෙනවා පස්වෙනියා පන්නපු ගෝඨාභය කන්නේ බොන්නේ රටේ මිනිස්සුන්ගෙන් බලා ගන්නවා අපි ඕනද එහෙම හෙට අනිත් දවසට රණිල්ටත් කන්න බොන්න දෙන්න නඩත්තු කරන්න ඕනද ඒ නිසා ජාතික ජන බලවේගය අපි කියනවා ජනතාවට නැති පහසුකම් දේශපාලඥයන්ට නැහැ ජනතාවට තියනවා නම් ඕනම පුරවැසියෙකුට තියෙනවා ඒ යටතේ දේශපාලඥයන්ට නැත්තම් ගයක් නැත්තම් ගයක් හම්බේ ජීවත් වෙන විදියක් නැත්තම් දීමනාවක් හම්බේ එහෙම නොවන කිසිදු පහසුකමක් නැහැ සියල්ල ජාතික ජන බලවේගය රජයක් කරද්දී අපි අහෝසි කරනවා එහෙම කරපුවාම තමයි අන්න විශ්වාසය ගොඩනගන්න පටන් ගන්න බොරු වල්ලන නාස්ති නවත්තලා දූෂණය නවත්තලා පටන් ගන්න නීතිය ක්‍රියාත්මක රටක් හදනවා ව්‍යවස්ථාව හදනවා අනිත් පැත්තෙන් අපි රට බ්‍රෑන්ඩ් කරන්න පටන් ගන්න අපි ලෝක සංචාරකයන්ට එන්න පුළුවන් හොඳ තැනක් බවට හදනවා අනුරාධපුරේ 2600 ඉතිහාසයක් තියෙන මහා දැවැන්ත නගරයක් අටම ස්ථාන එක දිගට ගිහිලා තියෙනවා අටම ස්ථාන එක දිගට ගිහිලා තියෙන එක දවසේ මං කියන්නේ නැහැ කියලා මාත් ගිහිල්ලා නැහැ දවස් තුනකින් විතර යන්නේ නේ ඇයි මගක් කරනකොට ඇති වෙනුනේ ඇවිදලා රාජධානියක් වටේනේ මේ යන්න තියෙන්නේ ඒ තරමට මේ සංචාරකයන්ට ඇවිල්ලා ඈ බලලා අපේ අපේ ඓතිහාසික වටිනාකම් අපේ පෞරාණික උරුමයන් අපේ වටිනාකම් බලලා යන්න පුළුවන් තැන හැබැයි පයින් යන්න ගෙතුම් වෙන්නේ නැහැ උඩමළුව ටික රුවන්වැලිසෑ ටික හැබැයි මිනිස් වැඩි පැත්තට ගියා අපේ ගේ පැත්තෙන් බැහැව කුට්ටම් පුකුණෙන් බැහැලා එනේ ආපහු යන්න එන්න එපැයි මේ 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 ඉසොමුණිය පැත්තට වෙනම නේ ඒ නිසා මේ සංචාරක වෙනවා නම් ලංකාවේ බලන්න එන්න ඕන තරම් තැන් දෙනවා ඒක සංචාරකේ අවුරුද්දේ සති තුනක් ආවොත් අඩුම අවුරුදු 10ක් වෙනවා අපේ රාජධානි ටික බලලා ඒ කරමුට සංචාරක යන්න පුළුවන් තරම් හැබැයි එනවද ඒ දුව ඇවිල්ලා තේල් තෙල් ටික ගහගන්න පොලිමේ ඉන්න බෑ නේ ලයිට් නැතුව කාමරේ ඉන්න බෑ උයා ගන්න ගෑස් ඇතුළම කන්න බොන්න නැතුව ඉන්න බෑ මේ ප්‍රශ්නේ නැහැටි ඒ නිසා සිංගප්පූරුව අපේ 100න් එකයි ගිය අවුරුද්දේ 1400ක් සංචාරක ආවා අර ඩුබායි කාන්තාරේට 110ක් ආවා අපිට 107යි මහමූද පරිසරය අපේ මේ වටිනාකම් ඔක්කොම තියෙද්දි අඩුම ගානේ සංචාරක ව්‍යාපාරය හදන්න බැරි වෙනවා හැබැයි අපේ සමාරුන් කතා කරන මේ ගංජා වැවුවා නම් හරි වගේ කියලා නේද රණිරුත් කියන්නේ ගංජා වල වැඩේ කරන්න පුළුවන් කියලා මුණ්ඩ පිස්සු තේ පොල් ටික රබර් ටික වී ටික වවා ගන්න පොහොර දෙන්නේ නැතුව ගංජා වල හදන්න පුළුවන් රට ඒ නිසා මේ අර කියන්න ඕනේ මොනා හරි කියනවා මිස රට හදන සැලැස්මක් මේගොල්ලන්ට නැහැ සංචාරක ව්‍යාපාරය නැව් යනවා 40,000 කවුරුද්දකට නැව් වල වැඩ කරන්න තරුණයෝටක දාන්න පුළුවන් රස්සාවලට දානවා නැව් නැති රටවල් වලින් නැව් වල වැඩ කරන්න මිනිස්සු දානවා මේ උදේ හව මූද යන නැව් ටික පේන රටින් තරුණයෝ නැව් වල රස්සාවට නම් ගන්න බෑ මොකද ඒක පුහුණු කරන්න වැඩ පිළිලක් නැහැ මේ මහ පොළොවත් එක්ක ඔට්ටු කරලා හදනවා එළවලු පළතුරු ටික යනවා තමුත් එක මාකට් එක එතන යනවා කටුනායකට කටුනායකෙන් සිංගප්පූරුට සිංගප්පූරුවේ නැව් වලට ඒ නැව ඇවිල්ලා ආපහු කොළඹින් අපිට කුළු බෑග් එක දීලා යනවා අපිට එළවලු ටික පළතුරු ටික තෙල් ටික දෙන්න පුළුවන් නැව් වලට සේවක දෙන්න පුළුවන් හැබැයි ඒ සිපින් ඉන්ඩස්ට්‍රි එකම නාවක කර්මාන්තෙම අපි අත්හැරලා තියෙන්නේ අහුවෙච්ච හුදකලාවේ පෞද්ගලිකංශේ මොනා හරි කරමු මාළු ටික අල්ලන නැව් ටික හදලා නැහැ බෝට් ටික හදලා නැහැ ඉතින් කොහොමද අපි මාළු කරවල ගන්න මාළදෙවෙන් පොඩි රටක් 350,000 ලක්ෂ 4 අතර ජනගහනින් ඉන්නේ තියෙන්නේ මහමුහුද දූපත් ටිකක් මුහුද තියෙන වෙන ආර්ථිකයක් දූපත් ටිකේ තියෙන සංචාරක ව්‍යාපාරය ආර්ථිකය හදලා තියෙන්නේ අපේ ඩොලර් 3500 වෙනකොට මාළදෙවෙන් රුපියල් ඩොලර් 20,000 ආදායම ඒක පුද්ගල ආදායම මේ රටවල් හදලා තියෙන හොරු නොවන පාලකයෝ පත් වෙච්ච නිසා නිසා මේ රට හදන්නත් අපිට වගකීමක් තියෙනවා එහෙම නිසා මේ රට හදන්න පුළුවන් නිසා මේ රට හදන්න යනකොට අපේ පැත්තෙන් අපි ඒක බ්‍රෑන්ඩ් කරන විදිය අපි ඒක සන්නාම කරන විදිය ලෝකෙට මාකට් කරන විදිය අපිට තියෙනවා නිසා මේ ඔක්කොම කරද්දී අපි දන්නවා අපි ඔක්කොම ජීවත් වෙන පොරබදල මිනිස්සු මේ මහ පොළොවත් එක්ක හැප්පෙන්න ඕන නිසා නෙමෙයි වෙන කරන්න දෙයක් නැති නිසා යුද්ධ දිනකම් ගෙදර ආපු කොල්ල කෙල්ල යුද්ධෙට ගියා
මේ අල්ලපු ගෙදර තරුණයා මැරෙනකොට තමන් එක යාළුවා මියදෙනකොට තමනුත් ගෙදරට වෙලා ඉන්නතු යුද්ධෙට ගියා යුද්ධ නිසාම නෙමෙයි ජීවිත නිදියක් කිවිචන නිසා එහෙම ඒවා කරා ඒ වෙනුවෙන් ගෞරවයක් තිබුණා මිනිස්සුන්ට වටිනාකමක් තිබුණා මිනිස්සුන්ට ඒ ගෞරවය වටිනාකම නැති කරා මේගොල්ලෝ අවුරුදු දෙකක් යනකොට යුද්ධ ඉවරලා යුද්ධෙට යන සල්ලි මෙන්න මෙහෙම යන්නේ කියලා සරාස් 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 ගාලා මතකද ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එක මේක නැවතුණා නම් රට හැදුවයි කියලා කිව්වා මේක නැවතුණා රට ගොඩ යනවා කියලා කිව්වා දැන් අවුරුදු 13 යුද්ධ ඉවරලා කොහොමද යුද්ධ ඉවර කරා මේගොල්ලෝ දුන්නා සුද්ධ බාණ්ඩාගාරෙත් එක්කම හිස් කරලා දැම්මා නිසා ණය ගවන්න බැරි රටක් කරා ලෝකෙන් ණයක් ගන්න බැරි රටක් කරා ලෝකෙන් ආධාරයක්වත් දෙන්න නැති රටක් කරා ඒ නිසා රට විශ්වාස නැති රටක් බවට පත් කළා කියන එක මුදවා ගන්න නම් මේ දේශපාලන පරිවර්තනය කරලා රට අලුතෙන් ගොඩනගන වැඩ පිළිවෙලට යන්න ඕන ඒ නිසා මම එකයි කිව්වේ පිටරටින් ඩොලර් එවන අපේ ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් ටික එවන්න නම් මේ දේශපාලන සංස්කෘතිය ඇතුළේ ඉන්න මේ කණ්ඩායම් දෙක තුන අනිවාර්යයෙන් වෙනස් කරන්න එහෙමනම් ඩොලර් ටික එන්න පටන් ගන්න එතකොට සල්ලි එවන්න පටන් ගන්න ඒ සල්ලි එන්න පටන් ගත්තට පස්සේ අපිට තෙල් ටික පොහොර ටික බඩු ටික ගේන්න පුළුවන් නැවත කර්මාන්තවලට අමුද්‍රව්‍ය ගේන්න පුළුවන් රස්සාව නැවත පටන් ගන්න අන්න එතකොට ආර්ථිකයක් ගොඩනගෙන ආර්ථිකයක් දුවන්න පටන් ගත්තාම බඩු මිල අඩු වෙනවා පොලි අඩු වෙනවා රස්සා හදෙනවා ඉපලීම් වැඩි වෙනවා මිනිසුන්ගේ ජීවිත නැවත යථාවත් වෙන පටන් ගන්න නිසා රටක් හදනවා කියන්නේ එහෙම නිසා එහෙම වැඩ පිළිවෙලක් තමයි ජාතික ජන බලවේගය අපි හදලා තියෙන්නේ මේ රට හදන්න යනකොට අපි මේ රට හදන වැඩේදී අපේ රටේ අධ්‍යාපනය අතිශය තීරණාත්මක සහ වැදගත් ඔගොල්ලෝ අපි හැමෝම දන්නවා අපි දරුවන් උගන්වන්න මහන්සි වෙන්නේ නේ හැබැයි මේ මහන්සි වුණාට දරුවන් උගන්වන්න කියන්නේ වටිනාකම් පිළිබඳ අපි කියවීමක් කරලා නැහැ ඉගෙනීමේ වටිනාකම අධ්‍යාපනයේ වටිනාකම උගන්වන්නේ නැයි කියන කෙනා හිතන්නේ නැයි එහෙම හිතුවනම් අට පාස් නැති වුන් පාර්ලිමේන්තු වෙන විදියක් නැහැ අට පාස් නැති මහා ඇමති වෙන විදියක් නැහැ පුළුවන් පුදුම වැඩක් දරුවන් උගන ගන්න හොඳ මිනිස්සු වෙන්න කියලා අට පාස් නැති ඒගොල්ල කතර ගහන අධ්‍යාපන ඇමති වෙන්න කියලා රටක් ගොඩේයිද දැනුත් අපි කියන උතුරුමැද පළාතේ හිටපු මහා ඇමති රංජිත්ගේ ගහන්නකො ඉලක්කම් 11ක් එකට ලියලා මේ ගාන කියන්නේ කියන්නේ අකුර ලිව නැත්නම් කියන්න බෑ ඉතින් කොහොමද රටක් හැදෙන්නේ ඈ මේ රට හදන්න යනකොට අධ්‍යාපනය අතිශය වැදගත් එයයි දන්නවද අපි දූපතක් අපේ ගොඩක් ඉඩක් නැහැ දැන් ওই අලි කරදර අපිට තියෙන්නේ නැයි මිනිස්සු ජනාවාස වැඩි වෙන්න අපි අලින්ගේ කැලෑ වලට ගිහිල්ලා තියෙන්නේ ගොවිතැන් කරන්න පදිංචි වෙන්න ඉතින් සත්තුයි අපි දැන් ගහ කරනවා සත්තුන්ට සත්තුන්ගේ භූමිය දීලා අපි අපේ භූමියක ඉතින් මේ ප්‍රශ්න වෙන්නේ අපේ භූමියක ඉන්න පුළුවන් අපිට ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් තියෙනවා ඒ නිසා රටක වගකීම තමයි ජනතාවට ජීවත් වෙන්න ආදායම් මාර්ග හදන එක අපි අපේ වැඩපිළිවෙල අපි අධ්‍යාපනය පිළිබඳව තියෙන කාරණේ කියලා මගේ සාකච්ඡාව මම අවසන් කරනවා මේ අධ්‍යාපනය අපිට අතිශය වැදගත් වෙන්නේ ඇයි දන්නවද අවුරුද්දකට අපේ රටේ 330,000 දරුවෝ උපදිනවා 330,000 දරුවෝ උපදිනවා ඒ 330,000න් 185,000 උසස් පෙළ සමත් වෙනවා ඒ කියන්නේ අවුරුදු 18 සම්පූර්ණ කරලා වැඩි හිටියොත් මේ වගේ ප්‍රමාණයක් 330,000ක් වැඩි හිටිය වෙනකොට අවුරුදු 18 සම්පූර්ණ කරනකොට එකෙන් උසස් පෙළ ලියන දරුවන්ගෙන් 185,000 උසස් පෙළ සමත් වෙනවා 35,000ක් ගන්නවා රටේ විශ්වවිද්‍යාලවලට 15,000ක් ගන්නවා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යනවා සල් ගෙවල් දොරවල් උගත් තියලා ඉඩම් විකුණලා යනවා පිටරට යන්න පුළුවන් අයගේ තව 15,000ක් විතර පිටරට යනවා හෙද විද්‍යාලවලට ගන්නවා 4,000ක් විතර ගුරු විද්‍යාලයට ගන්නවා 5,000ක් විතර ජර්මන් ටෙක් එකකට ගන්නවා 600යි තවත් 1968 ඇදුවේ 250,000 ඔයගොල්ලන්ගේ දරුවෝ උසස් පෙළ සමත් වෙච්ච ලක්ෂයක් එක්ක හැම අවුරුද්දෙම ගෙදර නවතිනවා මොකක්ද මේ රසම ඔන්න අපේ රට තරුණ සමය ත්‍රිවිල් එක ආපු වෙලාවේ ත්‍රිවිල් එකක් අරන් එනවා දැන් ත්‍රිවිල් ඉන්නෙත් නැහැ නිසා ත්‍රිවිල් එරවන්නත් බෑ යුද්ධෙත් නැහැ ත්‍රිවිලුත් නැහැ දැන් ගෙදර සද්දේ රස්සාවක් නැහැ ජීවත් වෙන්න විදියක් නැහැ. ඒක යන්න බලන රට පීනන්න පුළුවන් නම් කොල්ල මෙලහට පීනලා. යන්න බෑ. ඒ නිසා තමයි මූදෙන් හරි යන්න හදන සල්ලි දෙන්නේ. අතරමං වෙනවා ගිහිල්ලා ඩුබායි යනවා සංචාරක වීසා ගන්න. මාස දෙක තුනක් ඉඳලා ණය වෙලා එනවා. අහු වෙලා එනවා. ඇයි මේ ජීවත් වෙන්න පොරබදන. හැබැයි රටක වගකීම තමයි මේ තරුණ ශ්‍රමය විධිමත් ලෙස අපි ඒ අයට උගන්වන්න ඕන ලෝකෙ කොහේකද ජීවත් වෙන්න පුළුවන්. අපේ වැඩපිළිවෙල අපි කියන්නේ. ලදරු පාසලේ වගකීම තියෙන ප්‍රාදේශ සභාවට ලදරු පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපන වගකීම අපි බාර ගන්න. එක වසරේ සිට 5 පාසල්, 6 සිට 8 පාසල්, 9 සිට 12 පාසල්. 9න් පටන් ගත්තාම දරුවා යන්නේ කොහෙද කියලා කියනවා. එක වසරකට ඇතුළත ළමයිගෙන් 150ක් අපි විශ්වවිද්‍යාලයට ගන්නවා. ඒකෙනු කලා කරන්න 150ක් ගන්නෑ. කලා උපද්දාරින් 10 12 10ක් හොයාගත්තාම ඇති.
වෛද්‍ය උපාධි ගන්න 1500 25000 විතර ගන්න ඕනි ඉංජිනේරු ගන්න 2000 25000 විතර ගන්න ඕනි පරිගණක ශේෂය 50000 විතර උගන්වන්න ඕනේ ශේෂ ගණනාවක ලෝකේ තාක්ෂණයේ තොරතුරුත් එක්ක වැඩ කරන්නේ අපි දැනුම දින දරුවෝ හදන්න ඕන අනිත් පැත්තෙන් හෙද විද්‍යාල දැනුත් තියෙන 11යි රෝහල් 570ක් තියෙනවා මේ දවස්වල ලංකාවට ඇවිල්ලා යන හෙදිවරයි යන්න ඇමරිකාව කුවේට් නව ශ්‍රීලන්තේ ලක්ෂ 8යි 10යි පඩිය 8යි 10යි පඩිය හෙද විද්‍යාලට ගිහලා 25000කට දරුවෝ අරන් උගන්වනවා ඉංග්‍රීසි උගන්වන අවුරුද්දක් විතර ජර්මන් ටෙක් එකයි තියෙන්නේ 1968 හැදුව ළමයි 600යි මේ ජර්මන් ටෙක් ටික රටවට හැදුවා නම් අපේ දරුවෝ ඒ වට යනවා තාක්ෂණ උපාධියක් ගන්න අවුරුද්ද දෙකක් වැඩ කරලා අපි ලෝකෙට යවන්න පුළුවන් ඒ නිසා අපි ලෝකෙට කියනවා මේ වැඩේ කරලා අපි අම්මලා යවන්න කුසිරු ගන්න බලන් හොදන්න අම්මෙක් ගියාම ඩොලර් 250යි 300යි හෙදියක් ගියාම ඩොලර් 3000යි ජර්මන් ටෙක් සර්ටිෆිකේට් එකක් ගන්න ඩොලර් 2500යි වෛද්‍යවරයෙක් ගිය ඩොලර් 3500 4000 එහා ඒ නිසා හැමතැනම ඉඩ තියෙනවා හැකියාවන් තියෙන අයට රස්සා කරන ලෝක ඇතුලේ අපි හදන වෘත්තිකයෝ අන්න ඒක අපෙන් අහන කොහින්ද සල්ලි කියලා මෙච්චර රට ණය කරේ සල්ලි ණයට අරන් අපි ණයක් ගන්නවා අපි ලෝකෙට කියනවා ණය කියනවා හැබැයි අපි ලෝකෙ ණය තවුදසාව බලන්න කියන ඈ ඊළඟ නෑ ඔය ගුණසේ එකක් යන්න මේ කට්ටි 500ක් ගන්න හැබැයි නේද අර කොළොන නෙලෝ කොළොන අපේ අවසරයි අපේ හැඳුනේ නේද අපේ ස්වාමීන් වහන්සේනා නැගලා නැගලා කිව්වා බෑලා අපෝච්චේ තවුදසාව අත ළඟ වගේ දැවුනේ කිව්වා හොඳ වෙලාවට වැඩියේ නැද්ද නේද බහිනවා පායට ආපහු 500 දීලා කෝටි 5400ක් වියදම් කරා ඔබට අද ණය ගෙවා ගන්නත් බෑ ආදායමකුත් නැහැ එහෙම මේ මිනිස්සු ටිකක් කියා කියලා ඒ සල්ලි ගවන්න බෑ අවුරුද්දට කෝටි 440ක් ගෙවන්න ඕන 480ක් අවුරුදු 10 ණය ගෙවලා ඉවර කරන්න ඕන කෝටි 480ක් ගෙවන්න ආදායම් එන්නේ නැහැ ගෙවන්න ආදායම් එන්නේ නැහැ එහෙනම් ඒ සල්ලි ටික වියදම් කරලා ජර්මන් ටෙක් 50ක් විතර දාන්න තිබ රට වටේ හෙද විද්‍යාල 50ක් විතර දාන්න තිබ රට වටේ දාලා මේ රටේ දරුවන් ටික ගන්නවා නම් ඒගොල්ලෝ යන රට හැම හන්දියකම නෙළුම් කුණු ගහන්න තිබ දැන් මොකද්ද පාලකෝ කරන්න තිබ්බේ අන්න පාලකෝ කරන්න තිබ්බ විදිහට අතෑරියා අපි ණය ගන්නවා ජර්මනියත් එක්ක ඇග්‍රීමෙන්ට් එකක් ගහලා අපි කියනවා අපිට ජර්මන් ටෙක් ටික දාන්න ඕනේ අවුරුදු 10ක් 12ක් යනකම් නේ අපිට ණය දෙන්න අපි අවුරුදු 2න් 3න් පස්සේ ලෝකෙට යවන මිනිස්සු අපි ඒගොල්ලන්ට ඩොලර් රටට එවනවා අපි ණයක් දෙවනවා අපි රට දියුණු වෙන්නත් පටන් ගන්නවා මුළු සල්ලි රටට ආපුවාම අපි කොටසකින් ණය දෙවනවා ඊතුරු සල්ලි රටේ කැරගෙන පටන් ගන්නවා ගෙවල් වලයි වියදම් කරනවා ගෙවල් හදන්න පටන් ගන්නවා බලු ගන්න පටන් ගන්නවා කන්න බොන්න පටන් ගන්නවා ආර්ථික ක්‍රියාවලින් වැඩි වෙනවා එහෙමයි රටවල් දුවන්නේ එහෙමයි ලෝක රටවල් දියුණු වෙන්නේ අපිට 2600යි සිංගප්පූරුට අවුරුදු 70යි අපි 2600යි සිංගප්පූරුට 70යි වෙනස එකා ගන්න ඇමරිකාවට 400යි හඳේ ඉඩම් අල්ලන්න හදන මේගොල්ලෝ අඟහරු ඉඩම් වෙන් කරනවා අපි තියෙන ඉඩම විකුණලා කොහොම හරි ඇමරිකාව පැත්තට පැන ගන්න පුළුවන් බලන්න ඕන් අපේ රට ඒ නිසා මේ රට හදන්න පුළුවන් වෙන්නේ අධ්‍යාපනය තුළ කරන මේ වෙනස්කම් විතරක් තමයි ඒ නිසා එතනින් අපි පටන් අර ගන්නවා අපි ලෝකෙට මේ දැනුම දෙන මිනිස්සු හදලා දෙනවා ඒ නිසා දෙමව්පියන්ට දරුවන් වෙනුවෙන් වද වෙන්න දුක් වෙන්න ඕනේ නැති රටක් හදන්න ඕනේ ඒ නිසා අපි ඔබ හැමෝම දන්නවා අපි හැමෝටම තියෙනවා සිහිනයක් ළමයිට හොඳ උගන්වලා ලස්සන ගෙයක් හදලා හදාගෙන වාහනයක් අරගෙන තුන් වේල කාලා ඇඳලා සතුටින් අම්මා තාත්තා දරුවෝ එක්ක ජීවත් වෙනවා හැබැයි මේ සිහිනය අපිට එළිදරව් කරන්න බෑ ඇයි තුන් වේල කන්න බැරි අපිට කොහොමද සිහින දකින්න අයිතියක් කියලා හිතෙනවා අපේ ජීවිත කාලය බොහෝ නෑ අවුරුදු 65 75 උපරිම දැන් අපි මේකෙන් තුනෙන් දෙකක් විතර කෙවලා ඉවරයි තව තියෙන බොහොම පොඩි කාලයයි හැබැයි මේ පොඩි කාලය ඇතුළේ අපිට දැන් වගකීමක් ඇවිල්ලා තියෙනවා අපිට ජීවිතේ අත්විඳින්න වෙච්ච මේ අභාවාචක අවාසනාවන්ත තත්ත්වයන් අපි අපේ දරුවන්ට උරුම කළ දෙනවද නැද්ද කියලා තීරණය කරන්න. උන්ට සීන දකින්න තියෙන අයිතිය නැති කරනවද නැද්ද කියලා තීරණය කරන්න. එනිසා එහෙම දකින්න පුළුවන් වෙන්නේ එහෙම තීරණය කරන්න පුළුවන් වෙන්නේ සීන දකින මිනිසුන්ට විතරයි. මිනිසුන්ට සීනයක් තියෙනවා ජීවත් වෙන්න. එනිසා සීනයක් තියෙනවා ජීවත් වෙන්න ඒ සීනය තමයි අපි අපේ දරුවන්ට අපි විඳපු දුක මේ අපි විඳින අභාවාචකයේ වෙනුවට සතුටින් ජීවත් වෙන පුළුවන් රටක් හදමු. එදාටම අපිව අභිමානෙන් ගෞරවයෙන් මතක් කරයි අර ඉතිහාසය ගැන අපි අද කියනවා වගේ ඒ නිසා 20යි 23 කියලා කියන්නේ ඉතිහාසය තවත් එකතු වෙන වසරක් ඒ නිසා මේ අම්මා තාත්තා සහෝදර සහෝදරි අපි ඔබ හැමෝගේ මිල්ලනවා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙතෙක් වෙලා අපිත් එක්ක රැඳිලා හිටියා වගේ මේ දින ඌමනාව අපි රටේ හැමෝම මේ මොහොත වෙනකොට දැනিলা තියෙනවා ඒ ඌමනාව වෙනුවෙන් ඇවිල්ලා තියෙනවා ඒක දැන් ගමෙන් පේන්න පටන් අරන් තියෙනවා සමුපකාර ඡන්දේ තියෙනකොට අපි හිටපු තැන නෙමෙයි නොමිනේෂන් දීලා ඉන්නේ විලච්ඡ සමුපකාර අවසාන ඡන්දෙ තිබ්බා
nomination dawase thamai chanda dibbe hawasa ganni chanda illanna hadana ape sahoduru ape kiyuwa 160k apita gatta hakke habai chanda ganala iwara wenakota pahuwada udaye wenakota eda raya wenakota vilachche samupakare pemaduwa thamai lankaye lokuma samupakare mahasabha niyojana 47k e 47k ekka mulu samupakare chande 182k aragena jaathika janabalawege gamaye chande dilano gamaye chande dilano sabi kiyanne gama wenas vela rata wenas vela minissu wenas vela api hemoma wenas vela alut sihinayak dakimin inna minissu esa eka kolla kanna hal mutti beduwata eka kolla kanna vivida avalada mada gahanna haduwata api dan ewan ahu wenna kale awasan karamu samaranna hadana egolo 75 nidahasa february mahase 4 wenida apita thiyena aththa aragalaya sabayalesa me rata horungen dusitange wanchakaragen nidahas karagan me rata ape daruwanta honda ratak bawata pat karala nidahas karala den esa ithihase api e dakapu boho sihina wenuwata api alut sihinayak dakamu me rata metenta wattapu me dusita palane wenas karana alut jayagrahana ratata gena me rate tarunayange kaanthawange wedihitiyange me rate aagamika nayakayan athula api siliyo denage balaporottuwa honda ratak e honda rata hadana eka wenuwen dakina sihinaya yathaarthayak bawata pat karaganna Martu mahase namawinda wenakan apita thiyena weda apita ralapanawa gama vitarak nemei minujjagama pradesha sabha wathule wenath tanwala obe danna hitawathun nyaathi nasalwasiyan siru denata katha karan e siru denath ekama me sangwade sahakchawa karan api hamoma ekata ekathu wela 75 sasarak me rata kollakaapu me dushitayange me rata nidahas karaganna sabaya nidahasa bhukti wenna dawasa ithihasa ekathu karamu e wenuwen wena vikalpa na aluth tan hoyan giyata wedak na tiyenne eka tanai Rate sielu dena ekathu wecha tana weradicha ratata para pennana malimawa jayagrahane karala martu mahase 9 wenida e aitihasika jayagrahane ratayata genenna api sielu dena mediyattemu ewenuwen oba sielu denata satya labewa dhairya labewa jathika janabalayakata jaya wewa malimawata jaya wewayi prarthana karana mama nawathinawa bohoma stuti Reporter Varanen Tora Apakshapati Vartakaranaya.